සරණ කවුුණාවන්ත ගුණපර සත්පුරුස පංිලත්නේ සජීවී ධර්මසාකච්ඡාවාද එකසිය දෙවන ධර්මසාකච්ඡාවයි අදත් ආරම්භ කරන්නේ. සමන්තා චකවාලී සු අත්‍රගච්චන්තු දීවතා සද්දම්මං මනිරාජාස සුනන්තුසග මොක්ක දම් දම්ම සවෙනකාලු අයන් බදන්ත දම්ම සවෙනකාලු අයන් බදත දම්ම සවෙනකාලු අයන් බදත නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ. කවනවන්ත ගුණබර සත්පරුස පිංවත්නේ සජීවී ධර්මසාකච්ඡා වාරයේ එකසිය දෙවනවාරය, රත්නපුර පදිංචි සුපින්වත්ව්‍යාපාරික, ජයලාල් පේමසිංහ මැතිදුුම් සාන්තිරන්තුන්ග මැතිනේ දදු දරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාධි තපුවන ආරන්න සේ නාසනයේ සිට ආරම්භ කන අවස්ථාව අදත් සිස්සේ අපර ැක්කේ පං්ඥාසාර පින්වස්වාමින් වහන්සේ අපත් වද වගේම සම්බාධ වෙනවා. ඔය ඇත්තු අහලතියන පලවෙනි පස්නේ තමයි අවසර ස්වාමීින් වහන්සේ බාහිර පවතින දේවල් කරමීනැත් නම් පිංහා පව්වල විපාක අනුව වෙනස් වන්නේ කෙසේද. උදාහනයකට එකාත්මක චෛත්‍යකට සුදුවලි අතුරූපු නිසා භාග්‍යවතුන් වහන්සේ ගමන්කරපු. අටයුතුන් මාර්ග සුදුවැලිවලින් පිලිසකරවී ගියා කියල සඳහන් පුද්ගලයේගේ කර්ම විපාකයකට බාහිර ඇති වස්තුූම් වෙනස් වෙන්නේ කෙසේද මගේ සාමන්හාස තෙරුවන් සෑනය කියලා සත්පරුස පිංුවත්නේ නිසන්ද පලයක් තියෙනවා. එතමයි තමන්ගේ කුසලොහෝ අකුසල කරමේ අනෙක් අයටත් ගලා යන විදිහත් තියනවා එ පුද්ගලයින්ද. ඒවාගේ තමයි තමන්ගේ පිම්මහිමේ හින්දා පරිසරයංගුණත් වෙනස්වෙන්නට බලපානවා. ඒ කියන තමන්ගේ පුුණ්්‍යවන්තකම හින්ද ඒ අවටයින් අනෙකු සතාශවපාවුන්ට හිත කරවන විදිහට ඒ පරිසරය වුනත් ඒ විදිහට සැකසෙන ආකාරයක් තියෙනවා. භාගිවතුන් වහන්සේ නමක් කියන්නේ ඉතාම කලාතුරකින් ලෝක පහදවන උත්තමයණන් වහන්සේ. අනෙක්කයට වඩා බදුරජාණන් වහන්සේ කියල කියන්නේ හැම අතිම්ම මොහකුරාගේ මහාපුුණ්‍යවන්ත ගොඩ කින්පියවුණු උත්තමයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ යම්යම් අධිස්ටානයන් යම්යම් පාර්ථනාව යම්යම් පෙරකළ පින්කාම් නිසා යම්යම් අධිස්ථාන එයාකාරයම ස්ථත් වුණා වට්ටක ජාතකයත් උදාහනයක් ලැවගිනි අදටත් එමස්ථාන වෙන්න නැහැ. බදුරජාණන් වහන්සේගේ පිම්බලී නිසා බාහිර පරිසරයේ වනත් ඒ තියෙන්න පටව්‍යාපතිීජු වායු වන්නගන්දර සෝජා සුද්ධාස්ඨකසා අනිකුත්්‍ර රූපකලාපලින් සැදුුන්ලත් ඒදීවත් දෙවුරු විසිම්පව වෙනස් කරනවා. භාගිවතුන් වහන්සේගේ පුුණ්‍යමයිමේ හින්ද දෙවුරු සකස්කරනවා. සමාරේව ඉර්දිය නිසාත් කරන්න පුළුවන්. සමහරව පින්බලේ නිසා ස්වභාවිකවත් වෙනවා. කරමයේ විපාක විදිහට ඒ පින්කම මතුවන අවස්ථාවක් වුණොත් ඒ පින් කමී විපාක විදිහයට එහෙම මාර්ධියන් වීවා ඕනෑම දෙයක් එෙම සකස්සන අවස්ථා තියෙනවා දෙවර විසින් එක කරලා දෙ අවස්ථාතියනවා අධිස්ටාන බලයසා ඉර්ධ පාතිහාර විදිහටඒදේවාය කරන්න පුළුවන්කමත් තියෙනවා බාහිරී ඉර්දිමත් ඒ සිවුවනක් පස සහ බාහිර ඉදමතුන් විසින් ඒ කරලා දෙන්න පුළුවන් විදිහත් තියෙනවා වගේ ආකාර ගොඩක් තියනෙනවා භාගිවතුන්වා. හන්සේගේ මහා පිම්බලයහින්ද ස්වභාවිකවම එක වෙනස්සෙන් වන්නත් පුලුවන්කම තියෙනවා. ඊළඟට අහලතින පස්්නේ අවසරය ස්මීන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මේ සතතිඥාන කෘතිඥාන කුතඥාන ලෙස අවබෝධ කිරීමයනු කුමත්ද ඔබ වහන්සේට නිදුක් නිරූගී සුවදීරිකාවස ලැපීවා කියලා තිපරිවටට දවාදසාකාරීමම ඔතෙන්ට ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේගේ ඥානදරසනය තුං ආකාරයක් වෙනවා. අපි ඒකට තිපරි වට්ටේ කලා කියන්නේ. එක සත්‍යක තුන් ආය ඥානයක් තියනම් බුදුරජාණන් වහන්සේගේ. චතුරාර්ය සත්‍යධර්මයේ මේ ඥානතුනින් වැඩි කළ හම දොලොස් ආකාරයක් වෙනවා. එතුකට දුක්ක සමුදයේ නිරෝධ මාර්ග කියන මේ ඇතුරාද සත්‍ය ධර්මේ සත්‍යඥානයේ කුතඥානයේ කුතඥානයේ කියන මෙ තිපරිවට්ටෙන් අපි වැඩි කරන්නට ඕනේ. එතකොට අපිට හම්බවෙනවා දුක්ක සත්‍යයට සත්‍යඥානයේ විදිහට දුක මේ යැයි දැනීම එතකොට කුත්තිඥානය විදිහට පරි්ඥජඥානයක් මනා වටහගන්න අනුවනක් කුතඥානයේ විදිහට පරි්ඥාතඥානයක් හම්බවෙනවා කියන්නේ මනාව අවබෝධකර ගත්ත වටහා ගත්ත කියන නුවන. සමුදේ සත්්‍යයේ සත්‍යඥාන කෘත්්‍රඥාන කෘතඥාන වෙන්නේ සත්‍යඥානයේ දුකට හේතුව දැනගැනීම පහතාවිඥානය කුත්තිඥානයේ ඉදුරු කළ යුතුය දැනගැනීම පහිීන ඥානයේ තමයි කෘතඥානය හේතුව දුරු කලාා කියලා දැනගැනීම. රෝධ සත්‍ය සත්්‍ය ඥානයේයවෙන්නේ හේතුවෙන් මිදීම සචි කාතභ්ඥානයතමයි කුත්්‍ර ඥානේවෙන්නේකන් හේතුවෙන් මිදීමම පත්වස කළ යුතු ඇදැනගනීම කුත ඥානේවෙන්නේ සච්චි කතන්ති ඥානයේ හේටවෙන් මිතුනාකර දැනගනීම. මාර්ග සත්‍යයේ සත්‍යඥානයේ වෙන්න මාර්ගී දැනගැනීම. එතකොට කුතිඥානයේ වෙන්නේ භාවිත අභඥානය, මාර්ගයේ වර්තනය කළ යුතුයයි දැනගැනීම, කුතඥානයේ වෙන්නේ භාවිතන්තිඥානය මාර්ගය වර්ධනයක් කළ අයයි දැනගැනීම. මේ විදිර චතුරාර්ය සත්‍ය දරන මේ සත්‍ය ඥාන කුත්තිඥාන කුතිඥානය කියලා දුළොස් සාකාරයකට ඉඥාන දර්සනය භාග්‍යවතන් වවා සිරතියෙනවා. ඊට පස්ස පින්ගත් හලතියන පස්නේ. ප ස්වාමීන් වහන්සේ මහන වූ පසු දෙමාපියන්වර බලාගැනීමේ සීමාව ටිකක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීින් වහන්සේ ඔබහන්සේට බොහෝම පින් කියලා. ආදනීය මවපියන්ට ආහාටපානදී කරුණුදීලා දැක බලාගන්න පුළුවන් පෝසනය කර ගන්න පුළුවන්. මව්පියෝ ආදරෙන් ආරස්සායකර ගන්න පුළුවන් ගඩු බාණට දෙන්න පැහැ. මවන්ට විහාර සන්තක දේවල් දෙන්න බෑ තමංගෙනුවෙන් ලැබුණුදේ තමංග කොටසින් පෝසනය කරන්න පුළුව. එතකොටට සංගරාත්නයට පූජා කළ දේවල් මවපියයාන්ට එහෙම දෙන්න බැරි වනාට තමං විදෙසාාවෙන් කළ සංඝයාවිසින් තමං උදෙසාවින් කළ දේවල් ඒ විදිහට ආහරපානාතිය එහෙම දෙන්න පුළුවන්කම තියෙනවා. ඒවාග ඒ මෞ්පියන් ආදන රැකබලාගෙන පෝසනය කරලා සරු අවසතා සම්පූර්ණ කරන්න පුළුවන්. පියා එක්ක බොහෝ කටයුතු සමහිපව කළත් මව එක්ක කටයුතු කරනකොට එක් තර සීමාවන් තියෙනවා ඇතමන්ගෙරාගාදී කෙලෙස් ඇතිව නොවන ආකාරයට කටයුතු කරන්න ඕන මහා සංගරාත්නයට පුළුවන් තමන් වහන්සේලාගේ ගිහි දෙමවපියන් තමන් වහන්සේලාගේ දෝතිම්ම රැක බලාගෙන පෝසනය කරලා. කටයුතු කරන්නට ඔහු මහනහිට පත්වෙන කම්මියගේ ාට පස්සෙත් ඔවුන් වෙනුවින් පින්දහම්සදු කරලා කටයුතු කරන්න සිදු බාධාවක් නෑ. ඊළඟට හලතියෙන ප්‍රශනේ තමයි අවසරෑ පින්වා ස්වාමීන් වහන්සේ. බුදුපියාණන් වහන්සේගේ බෝසත් අවධී ජාතය කතාාවලට බොහෝ විට පෙරබාණස බඹදත්රජ රජකරන සමයේ යනුවීෙන් පෙරවදාන්දී ඇත එදවස පාරමීපුරණ කප් සුවහස් කල් එපිට තිබූ බමදත් මාලිගාවත් අද භානස තිබෙන මාලිගාවත් අතර යම් සම්බන්ධතාවයක් තිබේද තෙරුවන් සාණය කළ හලා තියෙන්නේ. ඔය ඇතු දන්නවදේද ලංකාවේ අනුරාධගාමයේ අනුරාධ පුරේ විදිහට පරිවාතනය කරගෙන රාජාවලයේ අවුරුතු විශාල පමාණයක් දහසකටත් වැඩි කාලයක් වගේ. එක දිගට ම අන්ුරාජපය රාථානය පවත්තංඟවා. අන්ුරාධපුරයේ රජකංකළ රජතුමා නැත්තැන් අපි මේක මේ විතරකමකු අතීතයේදී අන්ුරාධපුරයේ අනුරාධපුර රාජතානයේ නැතැන් සී ලංකා රාජතාානයේ අනුරාධපුර නගරේ රජකංකල රජතුමාගේ කාලීදී මෙහෙම සිදුවීමක් උනා කිවොත් රාජනාමාවලී කුයි රත්තුමාද පණ්ඩුවාස දේව කා මෙතකොට උටගමනනිියාපය වලගම්බා කොයි රැත්තුමාද ඒ එහෙම පින්ගුවන සඳහන් වෙනකොට ඒ මහා විශාල කාල පරාසයන් ඒ රාජතානය තිබි ලැතින් දස දහස් සංක්‍යාතක. කාල්සීමාව. ඒක වරදවා තේරු ගන්නට එපා හුඟක් අයෝ මෝඩ පස්නයක් විදිහට ඕක දකිනවා නමුත් ඒක මෝඩ පස්නයක් නෙමේ මකද ඇයි මේ එකම රජතුමේගේ කාලයක් ගැන මිචරි විශාල කතා ගොඩත් තියෙන්නේ කියලා අහන්ය ඒක නෝනක් කාර ප්‍රස්නයක් ඒකට පිළ තුර තමයි. ඒ රාජතාානයේ එබූ මිසීමාව තුළ අවුදු දස දහස්ගණංකාලයක් පැවැති පැවැතෙන නැවිල්ලතියනො විත රජ පරපුරවල් තමයි ඒ රජකංකර් ලතියන එකඒක රජවුරු එකක රාජ පරම්පරා නමුත් රාජතාානය ඒ විදිහටමයි සීලංකාවී රජකංකරනක අුරාධපුරිය පොළොන්න්නරුවගේ රාජධානී විදිහට ාන ඇස්තුබර බැක්ම ඇත්තරත්තුමා රාජකරණ කාලය කියන එකඒ විදිහට ගන්නට ඕන අන්ුරාධපුරේ අුරාධපුරේ රජකංකන රජතුමා. ඉළඟට අහලතියන පස්න තමයි තෙරුවන්සානෑ පෙන්වත් ස්වාමින් වහන්ස. පයිනාවාදී වගේ බුදුන් වහන්සේගේ දහ මත්වාදයක් පමණක් බව පෙන්ඩීමට සමාරමිනිසු උත්සාහකරමියෙන් සිටනවා ඔවුන් කියන්නේ තේරවාදී කියා කියන්නේෙත්. ඒ නිසා කියලා හැමෝටම හිතසුව පින්සමේ පැහැදිරිික දෙනමෙන් ඉල්ලා සිටින අතර. භාගිවතුන් වහන්සේගේ ධර්මය යනු කුමක්ද. ආගමක් දර්සනයක් කියන කානයේ අභිබෝවාගිය ලෝකී යතරතයේ පෙන්වා ඇති දහමත්්‍යයන්න වගේ පැහැදිලී කිරීමක් බලාපුොරොත්ති වෙමි පින්වස්වාමීන් වහන්සේට උතුම් චැතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වීවා කියලා. සත්පුරුස පිංවත්න බොහෝ දෙනා බුදුදහම ගැන ඇත්තටම දන්නේෙ නැහැ. අපි ස්තුතිකදන්නනි පුුණ්‍යාද මෝදනාකාදන විපස්නීමේ මෙහ්ුවට. බොහෝ දෙෙන නාමික ලේබල් බෞද්ධකාරයෝ. පරම්පරාවිෙන්ව සමහරලාවට පන්සල් නංහත්ල තියෙනව කල කිව්වත්තේ ය තුන්රුවන්සානකගේ බෞද්ධය හයාගන් හරි අඩු පවල්තියන. ඒවගේ කට්ටිය විවිධ අන්‍යාගමිකයි නිරාගමෙක් කියලා ඉන්න විධ යාගම් නියෝචනයකන උපයසලී දූත පිරිස් නිරාගමෙක්ඉන්න නම් උපයසලී මේ කුමාන්තරන දූත පිරිසක්නෑ. එතකොට ඒ වගේ කට්ටිය පයිනාවවාදේ න තේරවාදත් වාදයක්නේ වගේ කියන්න උත්සහ කර නවා. එය තේරකීන වචින දන්නවාද. තේර කියල කිව්හාම තේරවාදය කිව්හාම අපේ සංගීත සූත වයණනාව එනවා තේරතිකයි. ඒ කියන්නේ වයසම් මහලු උපසම්පදාවේ මහලු තේරකරන දහම් හතරත්යෙනවා එතට ස්ථවිත සිල්වත්වයෙනවා බොහෝ ඇසූපිරූ තැන් ඇතිවෙනවා. ්‍යානසතර් ලාපී වෙනවා. ආශ්‍රවයන්ගේ සේබැවටට පැමිණවා සේකයනවා. එතකොට මේ විදියට තේරකරණ ධර්ම හතරත්තියෙනවා. තේරකණ දර්ම හතරත්තියෙනවා. අපේ තේරකරන ධර්ම පිළිබඳව හුඟක් විස්ත සඳහන් වෙනවා දුෘ්‍රිය උරුවේල සූතතයේ දුති උරුවේල සූතේ තේරකරන ධර්ම විදිහට බදුරජාණන් වහන්සේ කාන හදර තවදෝටත් විස්තර කරලා දෙනවා. මේ විදිහට තේරකිව්හම එතන ස්ථවිදයන් වහන්සේලාත් ඉක්මවාගේ අවුතු විස්්සත් ඉක්මවාගේ උපසම්පදාවෙන් ව විස්සකටත් වැඩි තෙරුන් වහන්සේලා. එතකොටේ තෙරුන් වහන්සේලා විසින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පවත්වාගෙන එන්න පරපුරවල්වලට වෙන් කරලා ඒ පවත් අංආපු විදිහත්තියනවා ඒ එක හරිම සුරක් සිත ක්‍රමයක්. අති සේම සුරසිතකමයා අපි මෙහෙම කියමුකු බුදුපාණන් වහන්සේ ළඟ කෙනෙක් උග්ගටි තඥ විදිහට විපයත්‍ය විදියට සූත ධර්ම දේශනාවක් දේශනා කරනකොට එක අහලා මඟපල්ලැපුවා කියමු. ඒ මාර්ග හිතින් වුණේ ඒ මඟපල් ලැබෝ කෙනාගේ හිතේ කෙලෙස් නැතිවීම බිතරයි. සම්පූර්ණයෙන්ම සර්ුවගතා ඥානය ලැබීමක් උන්නැහැ. ඒ අදාළ කෙනාගේ කෙලෙසුන් නැසුනා. අදාළ කෙනාගේ සිිත්ත සන්තතිය තුළ තිබ්බ සියලුවාකාදේ කෙලෙස් ඒ ඒ සිත්වල හැතිට විනාස්වෙලා ගියා. ඒ වනාට පින්වතුනි කොයි වෙලාවකවත්, සර්වක්තා ඥානයක් ලැබෙන්න්නේ සෝහන් වනා කියල සකදාගාම වුණනාල අනාගාම වඋනා කළ අර්හත් වනාා කියලා එකන් තරම විනි එකන ගණ්ඩ වෙනවා. බුදුපියාණයන් වහසේ දේශනා කරපු සූත දේශනා අති විශාලයි. ඒ සූත දේශනා හරි දීර්කයි. එ දීර්ග සූත දේශනාවම අද අපිට ලැබිලා නැහැ. එතකොට ඒ සූත ධර්ම දේශනා වලදී බුදුරජාණන් වහසේ කොහොම වුණත් දේශනා කරන කාරනාිකත්තම චතුර අරි සත්‍යය ධර්ම. දියාන්හසට ම පහරි වනි චතුරාර්රි සත්‍ය ධර්මය දේශනාකාාණන ඒක දුක සත්යකන පංචු පාදාානස්කන්දය. එඒතින්ද ස්කන්ධධාතු ආයත් න්දිය කියලා කවුන්ට එකක් තමයි එන්නේ. පටි සම්පාධර්මයත්යක්ක. එ කොයි සෝත ධර්මද ස්නාවක්ගත්ත් ඔය කාරනා තමයි ඇතියෙන්නේ. ය පැවිදුණ පින්වතුන් වහන්සේලා ධර්මවෙනි එකන ගන්නවා. උගන්නන ක්‍රමයක්තේනව ඇත්ලට පැවිවුණු ගමම. හනකලා න්න දැන් නිකාන් තිබ්ගේ ලැබෑ නිසත් උපසම්පදාවෙලත් අවුදු පහක නිස කාලයක් තියෙනවා. තවත් කෙනෙක් මහනකදන්න උපසම්පදාකාන බුදුරජාණන් වහන්ේ පනපපු විනේ නීති වගේත් තියෙනවා. ඒ වෙනකොට හොගක් දේවල් දැනගෙන ඉන්නොන කටපාඩැන් කරන්න න්නො දැනගෙන ඉන්න ඕන දරමඥාලයක් තියෙන් නත් ඕනේ. හෙම නැතුව බෑ ම මේ කිය ඔය ඇත්තට තේරුන් ගන්න බුදුරජාණයන් වහන්සේ වැඩ ඉන්නකොට අපි මේ තේරවාදී විදිහට ඔ ඇතු වංකරන දේ ඔය ඇතු හිතනදේ අදමේ ආව කියන දහම ඒ කාලේ ඒ විදිහට සැකසිලා අතිබ්බා. අතෙන්දි කළේ පවත් අන් යන්න පරම්පරාවට බාරදීම විතරයි සකස් කළේ නැහැ. සංඝායනා වලදි කළේ පවත්තන් යන පරම්පරාටික වෙන්කර ගත්තතා නමුත් ඔක්කොම ස්මිනාසර දැනගෙන හිටියා. කෝම සාමිනස දැනගෙන හිටිය දීග නිකාය කියවෙන ස්කන්ද මචිම නිකාද වෙනස්සෙන් නැ. සයුත්ත අංගූත නිකායවල්දී ඉස්කඳ ධාතුවා අයත්නාදී වෙනස්සෙන් නැහැ කුද්දක නිකායේ අභිධරමය ද ස්කන්ද ධාතුවා අයත් ද වෙනස්සෙන් නහ ව විස්තර කරන නිසා. ද ඒකනාමකින් සබ්්‍ය සත්තා ආහා රට්ටිතිකා අර පුංචි හත්ත විද සාමන රහු උත්තරද හටි පබලන්නකු ීනාමකින් නාමංච දූ පංච. තීනිනාමකින් තිස්සෝ වේත් නවේ සබ්්‍යේ සත්තාහර අටිතික නාමංචරූ පංච තිස්සූ වීත් නම්. චත්තාරි අදිය සච්චානි පංචුපාදානක්දා දුක්ක ය අජාතිකාන ආයතනානි සත්ත බුච්චන්ග අරියූ අට්ටන් ගිකුමක්ග නව සත්තාවාස දසහංගී සමනාගතු අරහාතිවකානා වෙනස් වෙන්නේ. ඒ කාරණ ඒ කාරණාම තමයි. එතකොට සූතදහිසනා විනේදේශනා, අභිධර්ම දේශනා උක්කෝම මේ පදනම චතුරාර සත්‍යධර්මී මුල්කරගින් තමයි ඇතියෙන්නේ. දැන් ඔය ඇත්තු ගතකරන ගිහිජීවිතේ තනිකර විකාරයක් නෑ ඒ විකාරයෙන් නැතිව ඔය ඇත්තු කරන කිසිම දෙයක් කරන්ද එපා කියලා විනේනීති පනවල පිණ්ඩපාතිවටනවා ධර්ම විනේ ගන්තදූරයේ විදසනා ධූරයක්ත්යක කටයුතු කයනවා, භාවනාකය නවා පැවී ජීවිතය එකම පැත්තකට යොමු කරල සකස් කල තියෙන බදුරජාණන් වහන්සේ. එතකොට කොහොමට වෙනස් වෙන්නේ ධර්ම විනය. වෙනස් එන ක්‍රමයක් නැහැනේ. කාලයේ තිබුණු ක්‍රමයටම පවත්තාගෙන ඒ මක් වුණා ඉතින්දි තීර වාදය කියලා මේකත් මේ වාදයක් වාදයකළස් අපි දැක්ක සමහර කට්ටියේ කියනවා මිහිඳදු මහරත්තන් වස ලංකාවට. අඩගෙන ඇවිල සිංහලට පරිවාතයෙන් අටුවාමිවාදය මිත් මේ කිසිම දෙයක් දන්න ඇතිකමහින්දා. ඔයත්තු කලබල වෙන්නපා කිසිම දෙේකට ඔ වගේ මෝඩ කතාය කුරයට අපින් ගහන්න. පවිතර කළ දෙන්නා. අකුරක් නෑර වෙන්නේ මෙහෙමයි කියලා. බුදුරජාණන් වහන්සේ පහල සූත දේශනා දේශනාකාරන පටන්ගත දවසහ දේශන සානය වුුණු භාගොතුනාගේ පැනිර්වාණය. ඒ වගේ අභිධර්ම දේශනාව දේශනා කළ අවුරෝත්ය. බිනේ දේශනා පැනෝ දවසිනම් අවසානයේ දක්වා. ඒ අතර මදකාලයේ දී දීගනිකාය සූතයක් ගත්ත සංයුතුනිකාය සූතතියක් ගත්තත් අභ්‍යන්තරී කියව වන කාන එකෙකට සම්බන්ධයි. ජම නිකාය සූතියක් ගතත් ුද්ග නිකාය සූතතියක් ගතත්, අ්‍යන්ත්‍ර කාන එකක්නික සම්බන්තය. විනේ නීතිය පැනව්වා සූත්‍ර දේශනාවක් ගතත්, අ්‍යන්තර ඒ එකිනිකට සම්බන්ධ වෙනවා. අභිධරම දේශනාවක් ගතත් සූත්‍ර දේශනාවක් ගතත් අ්‍යන්තර එකක්නික සම්බන්ධ වෙනවා. බුදුදහම කියන්නේෙ කිසිම කෙනෙත්ටේ හොල්ලන්ඩ වැරිදියක්. කිසිදුවකුලකින් වෙනසක් වෙලා නැති සත්‍යයෙන් පිවිතුරු දහම. අවුදු කඳලාාවක් ඒ තුළ ජීවත් වුණු අපේ ගැන හොට දන්න හින්දැක කියන්නේ. අවුි විසිනාවයක්යන් ශාසනය පුංචිකාලසීමාවක් නෙමෙයි. එතකොට අපේ පින්වන්ත ඔය ඇත්තම හලතියෙන පස්නේදී ඔය වාදකතාගේපොහයට අප කියනවා. තෙරුන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ දීශනාකරපු ධර්මයේ ඒ විදිහටම කියමීින් පවත්වාගෙන ආව කියන එක තමයි තේරවාදයගෙනදකයන්නේ. එහමනැත්තම්ම තෙරුන් වහසේලාගේ වාදී හෙම කතාවක් නෙමෙ වාදකීන වචනේ පස්ස කාලෙ හැත්නේ. වාදයකනෙක බුදුරජාණන් වහන්සේ වැඩිහිටිය කාලෙදි එහෙම භාවිතා කළේ නෑ ඒකමේට ඔය කියන ආකාරයට. මෙතනති සඳහන් වෙන්නේ පින්වත්න තෙරුන් වහන්සේලා එක කියන්නේ අරි ස්ත්‍රවිට නවක මධ්‍යම ස්තවිට නෙමෙයි එතකොට තෙරුන් වහන්සේලා. ඒකන් ශාසනයේදී විශවස් ඉක්මෝපපු උත්තමයන් වහන්සේලා. වාස ස්තෝපූ උත්තමයන් හස තරන් හසල කියන එකේදී ලොකු කතාවත් තියෙනවා. ඔබ ය හිතන පොඩි කතාවක් නෙමේ තියෙන්නේෙ. ඒශාසන අභ්‍යන්තර කතාවත් තියෙනවා. වැඩිමහල් පිළිවෙලාත් තියෙනවා. ඒ අයට ලැබිලති ලොකු වරප්පසාද ගොඩත් තියෙනවයි තෙරුන් වහන්සේලාටති විශේෂ බලතල වගේත් තියෙනවා. ආචාල් උපාජාය භූමිය තුළ පැවිදි කරන්න පුළුවන් කමතියනෙනව ඒ උත්තමියෝලංඟ. එය උත්තමේ ලොකු වගකීම් සහිත පිරිසක්. ඒ පිස්ස විසින් මයි අකන්්ඩෝම මේ විදිර පවත්වාගෙනන්නේ මෙ මහනුුණු ගමන් මහනි වෙලා සති අ දෙකයි අවුරුද්දයි ඔන්නන්නේ තෙරුන් වහසට හම කියන්න බෑ දැන් අදව අවුදු පහය වනාටත් තෙරුන් වහසල කියන හෙම කියන්න බෑ. තරන් වහසල වන ක්‍රම අත්තියනවා. වියුතු ආකාරයක්. ඉතින් මෙතනදී ධර්ම විනේ සම්බන්ධ ගත්තහම තෙරුන් වහන්සේලා විසින් පවත්වාගෙන ආපු සි සද්ධර්මය පින්වුවත්න ආගමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනාකරපු ධර්මය කිසිදු වෙනසක් නැතුව එයා කාරම පවත්වාගෙන එනකොට ඒක දර්ශනයකුත් නෙමේ. ආගමක්කත් දර්සනයක් වත් නෙමේ. ධර්ශනක මතවාද පෙන්නපු බහුතරේගි ජීවිත බලන්න මක ජීවිත විධාකාර ජීවිතගේපය කවුරු බදුරජාණන් වහන්සේ වගේ කටයුතු කලේනෑන. දර්සන දර්ශනකයෝ චින්තකයෝ කියන කට්ටයක ජීවිත බලන්න. ඒ ඒකො ඒ කාම්බෝගේ පිරිිසත්යක බුදුරජාණන් සමානවති යන්න කොහොමද. බුදුපියාණන් වහන්සේ මේ පුතිවයේ මේ ඉඩගහ ලෝකවල මේ සක්වලේ අනෙකු සක්වලවල්දල ලෝක ධාතෝ තුළ මොන්නම හෝ දෙයක් තිබුණ නම්. ඒ සියල්ලම ඒ ආකායට වෙන්නේ මෙහෙමයි කියල සිතු වන විතිය දේශනා කර පුත්තමයන් වහන්සේ. එතකොට ආගමක් කියනයකට දර්සනයක් කියනකට නවීන විද්‍යාවක් කියනයකට වඩා හොඳම වචනයේ තමයි විච්චා විදපාදී. චක්කුම් උදපාදි ඥාන අ ගුද පාි පන්ඥා උදපාදි විචා තපාදිී ආලෝක උදපාදී. දම්සැ පැවතුන් සූතයේ තින ඔහය වච්චනවලින් කියවෙන ඔන්න ඔය, උත්තම අවස්ථාවකට පත්වන්නට දේශනා කර පිවිතුරු දහම නැත්තම් මේ ලෝ කියේතියන සැබෑ ස්වභාවේ තමයි භාගිවතුන් වහන්සේ දේශනා කරන්නට ජෙට්නේ. ඉතින් ඔය ඇත්තෝ නිවට පිළිතුරු දෙන්න අවස් වනොත් අපි පිදිරිපත් කරන්න. අපි පරවාද සුනු විසුනු කළ දාන්නම්. ඊරඟට අහරතියෙන පස්නේ තමයි අවසරය පින්වත් කල්යාානිමිතු සාමින් වහන්සේ. ඇතැම් පුද්ගලයම් බුද්ධ වන්දනාව බුද්ධ පූජා පැවැත්තීම යනාදී ආමිස පූචාවන් නොකරයි. නමුත් බුදුරජාණන් වහන්සේ දීශනා කළ ආර්්‍යස්ථායක මග වැඩීම. විදර්ශනා භාවනාව යනදේ කරමින් ධර්ම අවබෝධයට උත්සාහ කරයි. ං අයට ආමිසේ නොමැව පතිපාති රැකීමට පමණක් අනු බලදේ. එවැනි අයට ධර්මාබෝධය ලැබී හැකිල ස්වාමීින් වහන්ස. ආමිස පූජා නොක්කිරීම යනු තෙරුවන්කෙදේ සද්ධාව නොැතිකමන් ඒද ස්වාමින්න් වහන්සේ ඔබහන්සේ පතන්නාව බෝධියයකි නිවන්සව ලබත්වා කියලා. සත්පුරුස පිංවර්නයේ විපාකයේ ලැබෙන්නේ එට අදාල කායකරම වචීකරම මනෝකරමවලට. රූපව රටරටවල්ලල විවිධ සංස්කෘතිීන් වෙනස් වුනාට ඇඳුම් පැල්දුුම් වෙනස් සුනාට උත්සවක්‍රම් වෙනස් සුනාට සාරධර්ම රටාවන් වෙනස්සුනාට ඇවතුම් පැවතුම් වෙනස් සුනාට. ඒ අයවිසින් කරනකයෙන් දීවල්ලලදී ඇතිවන සිත්කමේ වෙනස්වෙන් නැහැ ඇඳුම් පැදුුම් විවිධ සංස්කෘතිීන් වෙනස්සුනාට සතුන් ැරින් සොරකන් කිරීම ආදී දස අකුසල කර්ම පත්ත නංගෙතෙදි වෙන්නේ සංස්කෘතිය මකක් වුණනත් ඒ අකුසල කරමයක්. සතුන් මැරීමෙන් වැලකීම සොරකන්කිරීමෙන් වැලකීම වගේ කුසලයක් නංකිරෙන්නේ සංස්කෘතිය මොකක් වුුණත් ඒ කුසලයක් දැන් ලංකාවගේ සංස්කෘතියයක් බුදුදහමෙන් හැඩගැන්වෙලා. මේ සංස්කෘතියට සහරකට්ටි වෛර කරනවා වෛද බන්නවනේ ඒ ඇයි සුදු ජාතිකව වගේ පාරේ. මේ මේ විවිධාකාදීවායක නිදහස තියෙනවා ඒවගේ කතා සමහරය කියනවානේ. එතොට ඒ කට්ටිද හැත්ලා තියෙන ඒ සංස්කෘතිය ඒකටි ගැලපෙනේකා ්‍රාගාදී ෂ්ටකරගන්න හැදුුණු සංස්කෘතිය. මෙතන තියනෙ කෙලෙස් නිවාගන්න තියෙන සංස්කෘතිය. මෙතනද කවුරු හරි කෙනෙක් බනේ බුද්ධ පූජා ආදී කාරණ කරනවා නම්, ඒ කරනකොට ඒ කෙනාට ඇතිවෙන පූරමංචන අපරචේත්නවලට කුසලෙ විපාකයෝ. ඉ එතකට බුද්ධ පූජාදී කටයුතු කළ භාවනාදී කටයුතුත් කරනවා නම්. ආහාර පාන දුහිතුන් සුකතමතකං ඔක්කෝමත්ක පැක්ඥාවත් ලැබෙනෙහින්ද ඒ ඇැයි සුවස්සේ කිසිම කරදරයක් නැතුව කාටවත් අතපා නැතුව දුක්කිතව සියවපසේ ලබාගන්න නැතුව සුවසේ නිවන් දකිනෝ හරිම නිදුක්ඛ නීරෝකීව. හැබැයි ඒවගේ දානාදී කටයුතු කර ගන්න නැතුව භාවන කටයුතු කොත්. දුකසේ හරි හරිම අමාරුවෙන් දුකසේ හරිියකට්ටිය යම් දවසක නිවන්දකිනෝ අරක පතිිඵල විපාක විදිහට. කන කරමවලට ඇයි විපාක හබ වෙන්නේ නානාපකාර සංස්කෘතින් ලෝකෙ තියෙනකොට ඔබට ලැබිලතියෙන මේ බෞද්ධ සංස්කෘති හා රක්ෂා කරගෙන ඔය ඇත්තුූ සම්බුද්ධ බුද්ධ පූජා ඒවාගේම රුස්වාර්න්න මාලී චෛතරාජාන් වහන්සළඟ පින්කං පදවීතිහාර කුසල් ඒවාගේ සීපාද වන්දනා අටමස්ථාන් සොස්මස්ථාන වන්දනා ආදී මේ සංස්කෘතික උඩුමේ ඔය ඇත්තන්ට කුසල් කරගන්න ලැබුණු අවස්ථාකමයක්. ුරුමියෙන්න්නේ වෙනම සංස්කෘතියයා, තායිලාන්ද තියනෙ වෙනම සංස්කෘතියා, කාම්බෝජි ලාෝසේතිනෙ වෙනම සංස්කෘතියා. එතකොට ඒ හැඩගැහිලතියෙන්නේ ඒ රටවල්වට ගැල පෙන් හැබැයි, ඒකටියේ ඒ තුළින් පින්කංකර ගන්න ඔය ඇත්තන්ට ලැබිලතිය අවස්ථාවවිදි පිණුත්වෝන භාවනාවත් ඕන. ඔය නාමරූ පහටගන්න කර්ම විපාග වලින් අනුපාශේෂ පෑනිර්වාණය ධාතුවෙන් පීනවාම් පානකම් වරහත් වෙලා අනුපාසේෂ පැනිර්වානයෙන් ඔය ඇත්තන්ගේ පිීනවාන් පැහවෙනකම්ම ඔය ඇස්වලපෙනී අංවල ඇහි මාදිය ලබන්නනම් ඒවල් ලැබෙන විදිහේ කරම කරගෙන ඉඩ වෙනවා. ආහාරපානාදිය ලැබන්නම් ලබෙන විදිහේ කරම කරගෙන ඉන්නවා එහෙම කරම නැතුව. ඔය ඇත්තෝ නිවන් දකින විතරත් මහන්සිගන්න ප්‍රශ්නයක් නොහෙක කරන්න පුළුවන්මට. ගන්නත් නෑ බොන්නත් නෑ පුදුම දුක්කාරදර ගොඩක්නෙ කිය කියිය හරි යාගහිකතන් ගොඩක් මැදී වුණනත් ඔය ඇත්තන්ට දුස්කරව හරි නිවන් දකින්නට භාවනාාව උපකාරවී නුවනක්කාර වෙන්න අහමිසපතිපාති දෙකම සම්පූර්ණ කරගන්න. ඊළඟට හලතියෙන පස්නේ තමයි පිින්ව ස්මීන් වහන්සේ. ආරාමයක කැපකරුවෝකි විදිහට සිටිමි. ස්මන් වහන්සේලා වළඳන සිවපස්සේ හෝ වෙනත් බාණ්ඩයක් මා දැනුවත්ත හෝ වැරදීමකින් මා භාවිතා නොකර ඇල්ලූ පමණකින් නැවතේ සාමින් වහන්සේට පිළිගැන්විය යුතුමද. ම මල්කඩා. සාමින් වහන්සේට පූජා කිරීමට අතට මල් පිළි නොගන්වා. මල් විහාරයේ තැබීමින් උන්වහන්සේලාටඒ ඇවැත්වෙනවාද. කෙටියෙන් කියතතුොත් ගිහිියෙක් භාවිතා නොකර ඇල්ලූ පමණින්. දැන නොදන නැවතේ පිළිගැන්විය යුතු මද මහට පිල්තුරක් දෙන්න සාමින් වහස තෙරුවන් සානයි කියලා සත්පුරුස පිංවර්ත්නයේ. තියෙන තැනී ඒදේ සොරකංකලේ නැත්නම්. ඒ ඔබ ඔබ වෙනුවෙන් අරිගෙන නැහැ. සංගරත්නයට පූජා කළ දෙ සංගරත්නීට පූජා කල තියෙන්නේ. විහාර බොහමියේ තියන සියරු ගරුබාණ්ඩ සංගරාත්නය වෙනුවෙන් පූජා කළ ඒ වබව ඕන කෙනෙක් දන්නවා. තියෙන තැනකින් ඒදේ ඔසවල පිරිසුදු කල නැත්තන් තවතනක තැබ්වා කියලා සෝසිතක් නැතිකෙනෙක් ඒක ගැනීමක් වෙන්න නැහැ. එතකොට ඒක නැවට සාමින් වහන්සේට ඒ විදියට අතග අතමගසල පූජක නවස්සත් නැහැ. මොකද සාමීන් වවහන්සේ ඒ විංකරල්ලා තියෙන වාමින් වහසේ පරිහරණය කළ කරමිගින් වන් එට සාමීන් වහන්සේ විසින් ඒ අධිස්්ඨාන කරගෙන් තියනෙනව ඒක තැම්පත්රලා තියන උන්වහන්සේ වෙනුවෙන් ඒ කාරණා තින් වන්හසක පරිස්කාර. න්න්නහන්සේ විසින් පරිස්කාර අධිෂ්ඨාන කරගෙන තියෙනකොට ඒක උන්වහන්සේ විතර පරිහරණකා අන්තියද්දී තවකනේ පරිහණක නැටවේ කෝසවල පැත්තකින් තිෙල අහපෝ ගත්ත අහපවුල් ඒ නියමිත ැනින් තිබ්බා දී දිහට උුණයි කියලා එතනැති නැවතතය අඩු වාමීන් වහන්සේ ගිං නැවත ස්වාමින්න් වහන්සේ රධගස්සල පූජ කිරීමක්ොඒ නවස්ස නැහැ. ඒක ස්වාමීන් වහන්සේ විසින් අධිස්ඨාන කරගෙන තමන් වහන්සේ සන්තකට අරන්තියන එකක් හන්දා. ඒ බිඳනුොත් නැත අධස්ථානකර ගන්න වෙනවා. ඒවාගේ එතකට පිළිගන්න ගන්න වෙනවා ඒවාගේ මල්කැඩියම් සම්බන්ධවත් සාමීන් වහන්සේලාගේ අතට පූජා කරන් තරමට මොහොඳයි එහම නැත්තන්ගේ සාමීන් වහන්සේලාට මෙතන මල්ටික තියන ඔබහන්සල් ඇවිල්ල ගන්න කියලාවිං කරල තිබත් උන්වහන්සේලා වෙනුවෙන් වං කල තිබ හින්ද සර්ල් සිතක් න තිහින්ද අධිනාාදහන්සිල්ිපදයට හානයක් වෙන්න නැහැ ගන්න පුදුවවා. ඊළඟට හලතියන පස්්නේ තමයි පින්වල් ස්වාමීින් වහන්සේ සතර පාරාජිකාවකට ලක්කූ ස්වාමීින් වහන්සේ කෙනෙකුට ශසනක උරුමියේ තියෙනවාද එවැනි ස්වාමීන් වහන්සේ කෙනනේගේ ලබන පැවිදිඋප සම්පදාව නියම පැවිදි උප සම්පදාවක් වෙනවා ද තෙරුවන්සාණය කියලා. සතර පාරාජිකාවලට ලක්වුණානං එතිෙන්දීම බිස්සූත්්‍යය අහෝසි වෙලා නැතිවෙලා ගිහිල්ලා. ඊට පාල සාමනේයට වෙන්න පුළුවන්. සාමනයට වෙලා සාමනේරයන් වහස දමක් විදිහත සියපස පත්්‍ය පහසකං ගන්න පුළුවන්. නැත්තන් ගිහිව උපාසකයෙක් වෙන්න පුළුවන්. එතකොට ගිහිවෙ ෝ නැත්තන් සාමනයට වෙන්න ඕනේ. එහම නැත්නම් ඔහු අංචනිකයෙක්. ඔහු බිස්සූත්තේ තුළ නැටි පුද්ගලයෙක් පවට පත්වෙනවා ශසාසනකුරුමේ නැහැ කිසිසේත්ම නැහැ පාරාජිකාවකට පත් වූවා නම්. ආරාජික වූ ආනයෙකු සාමනයට වෙන්න ඕන එහෙම නැත්තන් ගිහිවෙඩ ඕන. එවැනි ස්වාමීන් වහන්සේ කෙනේගෙන් ලබන පැවිදිඋප සම්පදාව නියම් පැවිදි උප සම්පදාවක් වෙනවාද. ඊට වඩ ගිහිකින් ඔය ඇතුූ සුදුර එත්්දක් ඇඳගන්න එක හොඳයි. මොකද අඩ කෙනාළඟ මහන උපසම්පද මොනවත්නයක නැත්තටම නැටවෙලා තියෙන්නේ සාමනේරුුණානං ගැටලුවක් නැහ නමුත් උපසම්පදාව මේ මොහොතය සම්පූනයම නැත්තටම ඇැතිවෙලා තියෙන්නේ තවත් පැවිදුූප සම්පතාවක්කන්නයට හැකියාවක් නැහැ. ඊළඟට හලතියෙන පස්්නය අවසරය පින්වත් සාමින් වහන්සේ, නූතන බටහිරි විද්‍යාත්මක සංකල්පවලින් ඒ ක්‍රමවයේදයන්ද. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයත් ඒ බුදුරජාණන් වහන්සේත් මනන්න උත්සහ කිරීම සහ. විටෙක බටහිරි විද්‍යාවේ එන විද්‍යාත්ම ක්‍රමවේදයත්. බුදුරජාණන් වහන්සේගේ කමයත් සමානයයි කියමින්. යම් යම් හේතු දක්වමින් සැසදීම. අපේ හාමුදුරුවනේ බටහිර විද්‍යාත්මක සංකල්ප සහ. බුදුරජාණන් වහන්සේගේ ශාසනක ක්‍රමවේදී පටලවාගත් අයටත්. ඉදිරියේදී උනත් බටහිර විද්‍යාත්මක ඇසම් බුදුදහම ගලපන්න හදන අයටත්. ඒවාට සාදු කියන අයටත් දෙන්න පුළුවන් කෙටිම පිළුතුරා කවුණාවෙන් පැහැදි ලකර දෙෙනසේෙක්වා තෙරුවන් සහනැ ස්වාමීන් වහන්ස කියලා. පින්වත්නී බුදුරජාණන් වහන්සේ නම්. අපි මේ ඉන්න මේ පුතවිය ඉරහඳ මේ මුළු සක්වල මේ සක්වලට එහා ඈත දුර තියන වෙනස්සක් වලව තවස්සක් වලව හෝටු ලක්ෂයක් සක්වලවත් පරිස්සා කරල බල්ල තමයි උතුම් චතුරාර්ය සත්‍යධ මේ තියසනා කළේ. භාගිවතුන් වහන්සේ සියල්ල දැක්ක ලසියල්ල දැනගෙන තහවුරු කරගෙන තියනදේ තියෙන විදිහට දීශස්නා කලා. විද්‍යාඥෝ කියලා පිරිසක්. සියල්ල නොදැක්ක. එක දෙයක්කොස්සේ ඒ ඇයට දියුණු කරගන්න පුළුවන් උපකාන මෙවලාම් දැනුම මතවාද සාකච්ඡා තාක්ෂණක ක්‍රමෝපායන්ගක පටන්ගැම්මකයි අවසානයක හොයාගෙන යනවා. ොහෙද පටන්ගත්තේ කොහෙන් දිවරවෙන්න. හැබැ ඒකට්ටියයට මේ පටන්ගැම්ම හොයංගියොත් මේ පුතුවයේ. දැන් මේ ජීවයාගේ පැවැත්මට අදාළව තියන යම් පටන් ගැම්මක් විතරක් හම්බුවේ. එත මේ පූතිව හිස්ව තිබප කාල හම්ඹ වෙන්න. ඒවගේම අපප හැදිමින් තිබ කාල හම්බ වෙන්නෙත් නෑ. ඊට කලින් පැවතුන කාල හම්බ වෙන්නෙත් නෑ. එතකට ඒයට හම රූපයේ එක්තර කොටස්්ටිකක් විතරයි. එතකට රූප උක්කප පහම්ප වෙන්නි නෑ නහම දර්මන හම්බ වෙන්නන්නේමන. එකක නාම රූප ධර්ම කතාන්දරයක් හම්බ වෙඳමන. සම්පූණයම විද්‍යවසානය යුත් අනනාතයෝ වෙනවා. විද්‍යාවෙන් උත්තර දෙන්න ගියෝතින් අනාතයෝ වෙනවා. විද්‍යා බුදුදහමට සමාන කරන්න ගියෝතින් ඒ තරන් ගොන්කමක් තවත් නෑ. මොකද විද්‍යා බුදුදහමට සමාන කරන්න කොහෙත් ම ැබෑ මකද විද්‍යා පටන්ගැම්මකේ අවසායකු හොයන් යනකොට බුදු දහම් පිින්වත්නි නාමුරූප ධරම කතාවට දාළ සියල්ලන් විස්තර කළ දෙනවා. ඉතිං වැලි කැටේකට පුළුවන්ද මහපොළුවක් හොල්ලන්න. ිට ලුවන් අර මහපොලොවෙම තියන පුංචි වැලිටයක් කළ පෙන්නන්න විතරයි. එතකොට බුදු දහම් මහහා පොලොවනං විද්‍යා වැලි කටයක් දුහ විලියන්සුවක් වගේ බොහොම පුංචේක. එතකොට හිතාගනක් බුදු දහමේ තින විද්‍යාව කොච්චට පබරද කියලා අර නූගතුම් විවිධ තරක විතාර්ක කරලා සමාන කරන්න ඔහු ඊට වඩා වැඩී වගේ උපකාන හැදට පින්වන ඒ කාටවත් සල්වංතා ඥාය නැහැ. ඊළඟට හලතින ප්‍රසනේ තමයි තෙරුවන් සෑෑස්සාමින් වහන්සේ. මිනිසෝගේ හෝ තිලිසන් සතුයක්ගේ සරීරයේ තුවාලයක. පනුවන් සිටන විට, තුවාලයේ සුවකිරීමේ අදහසෙන් බිහෙතක් දැමුවහෝත්. පනුවම් මියයාම සිදුවෙනවා. එයින් අපහට ප්‍රාණගාත අකුසලේ සිදු වෙනවාද. එසේ සිබිවෙනවා නම් තුවාලයේ සුවකිරීම සඳහා කුමක්ද කළ යුත්තේ. ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්කාවස පාර්ථනාකරම කියලා. ළඟෙද්දවසක් අවුතු විසිගානක තවන දුවගේ යෝනිමාර්ගේ ළඟ ගෙඩියක පනුව ගොඩක් ඉඳලා ඒ පනුගෙඩඉ පනුවහිම එළියතැවිත් ඒ ගැටලුවක්ගැන අපිට කිව්වා. ඇතින්දිී තු වගේ කාණාවක් කඇැහුවා. පිංත්න මිනිස්සුන් වා සතුන්ග වේවා යම්යම් කුතුවාල ඇති වනාට පස පනුව වහන්න පුළ වයසීමක් වෙනසත් නැහැ. එතකොට ඔ ඇත්තව සූපත් කිරීමේ අදහසින් බිහෙත් කරන්න සතෙක් ැරීමේ අදහසෙන්න්නේෙමේ. එතකොරේ සතාටයේ ඉන්න බැරි පරිසරයක් නිර්මාණය වෙනවා නමුත් ඔය ඇත්තු මෙ මනුස්ස ජීවිතයක් බේරගන්නේ මනුස්ස ජීවිතය ගුණ මහත්තයෙන් පබලේකා ඔය ඇත්තං කුසා සිටත් ඇතිවන්න හින්ද මාන චේත්තනාවක් නැතිහින්ද ඔබට පවක් වෙන්න ඇ පිනක් තමයි වෙන්න එකෙන්. ඊළඟට හලතියෙන පස්නය අවසරය ස්වාමීන් වහන්සේ ස්තීන් විතරක් ඉන්න නිරයක් තියෙනවාද. නිරේ කියන්නේ එක්තරා කාලයකට විතරක් තියෙන එකක් නේ හරියට දැම්ම අපි ඉන්න මහපොලොවි ලාවා ගිනිකඳු ආසය කරගෙන ජීවතන සත්ත කොට්ටාස. එතකොට ස්තීන් විතරක් කියෙන නිරයක් තීනවාදි කල ඇව තෝකට යන්න නිමිචාතකයට නිමිජාතකයට ගියාට පස් එතෙන්දී මාතලී නිරයම් පෙන්දනකොට තවත් නිරයක් පෙන්දනවා. ඒක ස්තීන් විතරක් දුක්වෙන්නවා නඩියෝ ඉමා සම්පරිබින්න ගත්තා පග්ගහිය කන්ධන්තිී බුජේ දුජච්චා සමක්්‍යතාලෝ හිතපුක්්බ ලිත්තා ගාාවූ යථ ආගාතනය විකත්තා තාභූමි භාගස්මින් සදා නිකාතන් කන්ධානි වත්තාන්ති සජෝ තිබූතා එතකොට යමපල්ලන් විසින් කපපු සරීර තියෙන මේ කාන්තාව හිසත් බැඳගෙන අඩනවා ැව ැවරුණු සරීරවවලින් ඒකාට්ටිය ගවමස් මඩුවේ කපපු ගවයන් වගේ. යකඩ පොළොවෙහි ඉඟතිය දක්කාම ගිලි ඉන්නවා. ගිින්ෙන් දිදිසන පරුවත කඳන් වගේ තියෙන යකඩ කඳන් ඔවුන්ගේ සදීර සිදුරු කරගෙන ගමන්කරනවා. එම තියෙනවා. ගිනි කඳුලාවා සේකරගෙන කාන්තාවන්ට පිරිමින්ට වෙනවෙන සත්වයින්ට. සමතමන් කර ගත්ත කරමවල විපාක්මදීන අවස්ථාවක්තිය නො අ අපූරුවට. ඒව සැකකරල ඒව වාදීවාදවල අරගෙන ගට්ටනාාන්ඩු හදහද ඉන්නේකට වඩා හොඳම දේ තමයි. සසරීන්ය ගොඩි වෙන්නට ඔය ඇතු අධිස්ටාන සේලීව මඟපල් ලබන්නට කටයුතු කර ගන්න එක. මේ සත්ත කතාන්දරි හරි විසාාලයි. කවරු හරිකෙනේ කපායගෙන කතාකලොත් ඒ අයට කෙලීම පිළි තුරක් දෙ එන්න. හේතුක දුගති අහේතුක සුගති දිහේතුක ති හේතුක. අහේතුක දුගති සත්වයෝ අහේතුක සුගති සත්වයෝ දිහේතුක තිහේතුක සත්ව උපතින්නේ අන්ඩ ජලාබුල් සන්සේ ජෝ පාතික ඕපාතික සත්වයෝ පමණක් මේ සක් කල ඉහළ ඉතුරු වෙලා ඉන් පහල අන්ඩ ජලාබුජ සංසේජ සත්වයෝ අතුරෝධං වනකා ලයෙකුත් වයෙනවා එතෝ ඩීකාලසීමාව දිවෙන දේවල්ලම කොහොමද කියලත් මෙනි මෙවගේ මාතකාවලට එලියට ගන්න ඕන කාරන. ක්කෝමික්ිෙකට ගලපලා ගත්ත නැතිවනොත් සමහරුන් අන්තවාදී වෙලා නිදා පහස කරම විධදිය බල් කරන්හත්නවන් ස්තීන් විතරකන්න නිරයක් තියනවා කෙලාකිවොත් තියෙන හින්දතමයි තියෙනවා කියන්නේ. ඒක කොහොමද තියන්නේ කොහොමද වෙන්න කියේලැහුව අඩකිව ධර්මකාරණා පට සම්පාද සහහි. ඒට චයිදක භාග්‍යයන් සසාහික සිදුවන ආකාර ඒ විස්තර සියල්ලම කොහමද ස්තේීලිග පහල වෙන කොහොමද ප්‍රවිසලින්ග පහලිවෙන්න කොහොමද ඒයට අදාළ කරම විපාහකයන් සිද්ධ වෙන්නේ මේකට අදාළ විපාකි මෙම සැකසන්නේ කොහොමද කියලා ඒ කවුුණු ක්කෝම අභ්‍යන්තරින් පත්්‍ය ධර්මයක ගලපලාරගෙන පෙන්නල දෙන්නට ඕන එහම අපායත්තියෙනවා. ඊළඟට අහලතියන පස්්නය තමයි අවසරය පින්වාත් කල්යානිමිත සාමීින් වහන්සේ. නියත මිත්‍ය දුෘෂ්ටිය පංචාණන්තර පාපකර්ම මෙන්ම, පැබල බව බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. දසවස්තුක මිත්‍යා දුෘෂ්ටිියයන්. එක මිත්‍යාදුෘෂ්ටයක් පමණක් තිබෙන අයෙක්ටත්. එසේ මේ බලපානවද, නැත්තම් මිසදුටු දහමම තිබිය යුතුද නියත මිත්‍යා දුෂ්ටිය කියන්නේ එම දුෘෂ්ටිය පැබර්ල්ලෙසම ගෙන සිටින සිටීමද සාමින් වහන්සේ. අපි සාමාන්‍යලෝකයේ දකින බොහෝ අන්‍යාගමික අය හට ගසවස්තුක සම්්‍යාධිෂ්ටිය නැත ඒ අනුව ඒ අය අනිවාදයෙන් අපාගත වන්නේද. නැතුහොත් එම දුෘෂ්ටි සාමාන්‍යවසයෙන් නොව ඉතා ප්‍රබල එල්බගත්තුොත් පමණක් මහා පවක් සිදුවේද. ඔ ගොහන්සේට පතනා අබෝධියකෙ නිර්වාණාබූධියය ලැබීමට හීතුවාසන වීවා. සත්පුරුස පින්වත්න. ති ම ්‍යයාාදෂ්ටියය චානන්තර පාපකරම වගේීම් බලවත් ඊ අත් අඩා බලවල්. නීති මිත්‍යා දෘෂ්ටියය තියෙනකට්ටිය හැම පාපකරමයක්ම කර ගන්නවා. සතුමානව සොරකංකනා කාමීවාද හැසේනවා සතු මරණවාන මර මරපු ගාට පවුර ඇැස් කර ගන්නවා සොරංකළ කළ ගාන්ට පෞුර ඇස් කර ගන්නවා නියති මිත්‍යාදෘෂ්ටිතිේ කාමීවාද හැසින් හැසේන ගාන්ට පවුර ඇස්කර ගන්නවා එතකොටාට වැරදි විදියට දකීම ස්තේරෝම පිහිටලා තියෙනකට්ටිය, ඉතාම දරුණු පිම පාපකරම ගොඩක් කරගන්න එත්තකොට ඒ කරගන්න පාපකරම වලට විපාග ගොඩා කම්භවෙන්න පාය අතන් දෙන ආනන්තර පාපකරම දේ පාපකරමය විතරයි. හැබෑයි මෙතන් දිනම් පාපකර්ම මහා ගොඩක් සිද්ධ කර ගන්නවා. එතකොට ඒ කළගන්න කරගන්න පාපකර්මවලට විපාක දෙනකොට අරට වඩා ආනන් තරිපාපකරම න ඊළඟ භවයට පාකදනය වන නීති මිත්‍යා ෘස්්ටය කරගන්න පාපකරම නම්. හිතාගන්න බරිතරන් සංසාර දිගු ගමනක විපාක දෙනවා. සවස්ථක මි්‍යාදුෘෂ්ටය එක මි්‍යාදුෘෂ්ටියයක් පමණක් තියෙන අයටත් ඒක බලපානවද කියල ඇහුවොත් නතිදින්න නතිීතා නති හිතා නතසුකර දුකතාන කම්මානම් පළං විපාකවාදී විදිහයට එකත් දෙක් එෙමති බක්ලක නියති මිත්‍ය දුෘෂ්ටයක්ක් වෙන්න නියති මිත්‍යා දුෘෂ්ටියයක් වෙන්නේ සියලු මාකාරයේ පාපකරම කෙරෙන විදිහේ දැක්මක්. එකයන්නේ වර්තමානතින් සහරාගංවලතිය අන්තවාදයාආගංවලතියන්නේ සියලු ආකාරයේ පාපකරම කියයනවා සරබල්ධාරී දෙවියූ සතුටි වෙන්න මමිනීම ම මෙහෙම කරන වගේ තියෙන්නේ විවිධාකාරාගම්. තුර ඒකට ඔක්කොම් පාපකරම කරගන්නා වැදි දුෘස්තියක් නිසා රැස්කරගන්න පාපකරමවට එඒෑයට දුක්ක නන සිදත වෙනවා. මිත්්‍ය ෘස්්ේ කියනේම දෘෂ්ටිය පබර්ල්ලෙසම ගෙන සිටීම මදකෙලා ඇහවුවත් ඕ නියත මි්‍යා ෘෂ්ටිකන වරදවාගත්ත දෙයක් ස්තීරෝ පබලව දැඩිවගානය කරගෙන ඒ අනුව කටයුතු කරනවා. එතකොට අන්‍යාගමිකායගත් තරපස්සේ ඒකාටය ඔක්කොම අපාගාමී වෙනවාදකළ ඇහුවොත් සේරු අන්‍යයාාගමකු අපාගාමි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අන්‍යාගමික පිරිස් අයාතරේත් ඉන්නවාපින්වද හපත්හොද දේවාල් කරමි මවපය උපස්ථාන කරමින් අසරනයන්ට උදව්පකාරම කුස. ඇතිව කටයුතු කරන අය. ඒකටිය තුනරුවන්සාන නොගියයාට දෙව අන්සාන ගියාට වෙනකෙන නිසාන ගියාට, ඒකට යම්යම් පින්කන්කර ගනිමින් හොඳින් ජීවත්තන පිරිිසා ඉන්නවා ඒ කුසල්වට ඒ කුස විපාක නැතන් කුස විපාක ලැබෙන බෑන කුසල්නෑ දැස්කිය කුසල විපාකම තමයි. දෘස්්ටිය වැරදුනත් අ්‍යආගමකුණත් ඒයට ලැබෙන්නේ. හැබැයි තුනරුවන්සාන ගේලා කර්මකරම ප දැනගෙන කරන තරම් ඒක් පබල නැහෑ. ඊළඟට හලතියන පස්නේ අවසරෑ පින්ව සාමීන් වහන්සේ. අපේ පැත්ේ මිනිස්ස දිබියලෝකයේ මල්වර්ගයක් මෙහේ පිපිලා කියලා කියනවා. මෙහි ගෙදරක දොරක ඒ මල් පිපිලා තියෙන්නේ. ඒ මල්වලට කියන්නේ උදුම් බරා මල් කියලු. අහුදු හාරසීකට වතාවකළු පිපෙන්නේ මනුලොව. ඒත් මේ මල්ම දෙදස් විස්ස නවගත්තේ ගමින් හම්මු වෙලා නිියස්වලට පෙන්නවා. මිනිස්සු ඒ දොරට වඳනවා. පැන්තියල මල්තියල පිරිත්ත එහෙමත් දාලා පෝලිමේ යනවා මිනිස්සු ඒක බලන්න ගමේ හාමුදුරුවොත් ඒක බලන්න වැඩියා. උන්වහන්සේ කියලලා ඒ දොර සිරීපාදට බාර දෙන්න කියලා මේක උදුම්පරාවෙන්න බෑනේද. දෙදා ශීස්ස නවගත්තේ ගමින් හම්බුනානං. ආය පිපෙන්නේ අවුදු හාරසීයකින් වෙන්න ඕනින. මේක පැහැදිලි කරලා දෙන්න හාමුදුරුවනේ ඔබහන්සේට තෙරුවන්සානයි කියලා. පත් උදුම්බර වගේ මල් දීවලෝක තියෙනමල් මනුස්සලෝකිත් එහෙම ලැබෙන්න්න පුළුවන් අවස්ථා නැත්තුවන මේ තියෙනවා. ඒවගේ අවස්ථා කලාතුරකින් සිද්ධ වෙනවා. ඉතින් ඔය කියන එක දව පරිසා කරන්න වෙනවාන මොක ඇත්තට මේමකක්ද කියලා.ඒවනාට ඔය ඇත්තට උදුම්බරා මල් බලන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි පුළුවන් තරම් පින්කරගන්නේ එකක. ධර්ම හැස දෙමින් පින්දහම් කරමින් කටයුතු කරන්න එකොට ඔය ඇත්තන්ට පුළුවන් භාවනාදය කරල පින්දාහම් කර ධර්මය ඇසුන් එක විපාක් විදි දීවි ෝකී පදල උදුම්පරාමල් අරගෙන ඔ ඇත්තන්ට හි මල්පු දන්නත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙතන නම් මේ විදිහයට විවි කටකතා යනවා කාලෙන් කාලට සහර කට්ි විවිත දේවාල් කියනවා. ඉතින් අපි කොහොමතු උදුම්පරාමල් ඇස්තිකට දකින්න ඇතු උදුම් පරා මල් කියලා කියන්නේ. සමහලාට උම්බරාමල් අඳුන ගත දිවිල්ලෝක ගිහිල්ල අපි ක නෙද දන්නත්නනේද. දිවලෝකට ගිහිල්ල ඒ උදුම්පරාමල් දැනගෙන නැවිල්ල මෙන්න උදුම්බරාමල් කිව්වත් දන්නේ යනේ. එක් නිසා ඌූවාගේෙ ඒවල් පස්සය අනුවට වඩා හොඳ මදේ තමයි නිවන් මග ඔස්සේ යන්න කටයුතු කනක වර්තමාන රැවටට කොඩට කින්ම්පිරිච සමාජයක් මේේතියන හුඟගක්කය. හුඟාක්කයවට අවට්ටනවා. ඉතින් උදුම්බරාමලක් මීට අවුදු හාරසයකට කලින් පිපිලා ඒක නස්ථාවසේස තිබිලා ඊට පහස ඒක හඳුනාගත්ත නම් කමන්නය කවුදුවක උදුම් රාගක දකිව්ිය. හොඳයි ඒ විදිහතික තියරුගන්න ඕන බොරුවට ආවිස නෑ වැදියයි. ඊළඟට අහලතියන ප්‍රස්නේ තමයි අවසරය පින්ව සාමීන් වහන්සේ කාල තරණය මේ සත්‍යයක්ද මේ සිදුවිය සිදුකළ හැකි දෙයක්ද. ඇැතිනම් ිත්‍යාවද්‍ය බුදුදහ මැසුරෙන් පහදා දෙෙන් තෙරුවන් සනෑ. පිංවත්නයේ වර්තමානය ඉන්න කෙනෙට්ට පුළුවන් ඉද්දිවිධඥාන දිබ්බ සෝතඥාන, පු්බේ නිවාසාන ස්මතිඥාන් චුතුපාතිඥාන පාචිත, විචාඥානය දිප්පචක්කු ඥානාදිය උපටවා ගන්න අභිඥා බලයෙන්. අභිඥා බලයෙන් ඒක උපදවාගත්වොත් අතීතයේ දේවල් අරමුණු කල්ල බලන්ඩ පුළුවන් වෙච්ි දේවල් උනුදේවල් නම්ගම් විස්තර. යට චිත්‍රපටියයක් තිෙරනනාටයක් බලනාවගේ. අනාගතයේදේවලොත් බලන්ඩ පුළුවන් සුමේත තාපස්තුමා මල්ගොඩ උඩේ ඉදල ඒ මඩගෝරුවට ඉහපු මල්ගොඩෝද ඉදල අනාගතය බලුව වගේ. අතීත අනාගතයන් බලන්න පුළුවන් එවුණාට මේ සරීරය අතීතයට අරයි යන්න බැහැ. මෙ සරීරය අනාගතයට අරයි යන්නත් බෑ. ඒක බුදුරජාණන් වහන්සේ නමක්වත් කරන්න ඇති කරන්න බැරි දෙයා. වර්මාන රූපකාය මිතන හටගන්න එක මෙත නම නැතිවෙලා යනවා. රූපයටට ආයුකාලයේ චිත්තා සනදා හතයි. චිත්තා සදාහතක ආයුකාලයක් තියන රූපයක් අතීතියට අරයියන්න? ඒ රූපයක් අනාගතයට අරයන්න? අතීතයේ තිබ්බ ධර්මතාවයකට අරමලක ලේකදැ ගැනීම වෙනකාක්. පංචපාදා නස්කන්දයා පංචස්කන්දයක් අතීතයේ අරගෙන යම් කියන එක කාල තරණයක් කියනය එක කරන්න බැරි දෙයක්. කාල තරණය කරන්න පුළුවන්කමක් නෑ එවුන අට පිංුවත්න බොහෝ කාලයක් ජීවත්වෙන්න නම් පුළුවන්. සතරීද්ධිපාද වැඩූතුමන්ට බොහෝකල් ජීවත්යෙන්න්න පුළුවන් අවහුතු කණනාව. ඒ විදිහටනම් පුළුවන් මිතන්ද. අතීයේේ බලන්න පුළුවන් අනාගතයේ බලන්න පුළන් අභිගඥාවපදවායාගෙන කට යුතු කන පුළුවන් සරද අර අතීතිය අනාගතය තියන්න පුළුවන්කමක් නැහැ සරීර අරගෙන වර්තමානය දී විෝක බ්‍රහ්මලෝකවලට යන්න පුුවක්. වර්මානයේ දීව බ්‍රහ්ම ලෝකවලට අරයන්න පුළුවන් ක්‍රමයක් නම් තියෙනවා ඒ වනාට අතීතයේ අරගෙන යන්න කාල තරණය කරන්න මේ සරීදී අරගෙන බැහැ. ඊළඟ ටහලතියෙන පස්්නය තමයි. බුදුන් වහන්සේ ඇයි පොත්්නලිේ නොලිවේ හාමුදුරුවනේ. බුදුරජාණන් වහන්සේ පො පොත්ලිවේ නැති ය කියලන අහ පොත්ලිීවේ නැති අයිතන්න අද. ඒ කාලෙ භාසා එකසේ දහනවයක්ඉතට කතාකරන පිරි ශසනය තුළ පැවිදිි වෙලා හිටියනේ පොදුභාසාවිදිය තිබ මකද භාසාාවනය. එතකොට දේවනාගරරි අුරු තිබ්බට ඒකට චන්ද සලංකාර සහ ඒ අකුරු පරිින් පනාමත් නැත අකුරු එත්මේ කාලාන්රූප වෙනස්වනයකට ඒක වලක්වන්නේ ක්‍රම විද සකස් කළ තිබබෙනෑන පස්සන දන්ඩීන් වගේ කට්ටියේ බුදුරජාණන්හස පේනුවම් පාලත් අහුදු දෙතුන් සීිය ගියාට පස්සේ ්‍යාන සම්පදාය නිර්මාණය කර සකස් කළ ඒකෙන්නේ සංස්කෘති භාසාාවත් එහි මම නතරූුණෙ හර වෙනස්සවෙලාගේ එහෙම නතරුුණණ යත්ින්. එතකට බුදුරජාණන් වහන්සේ පොත්ලිවේ නැත්ත ඔන්නවගේ කාණාහින්ද හැමෝ මකරු තැනගෙන හිටියේ නැහැ පොත්ලිව් වනක් ඔක්කෝටම සිද්ධ වෙනවා බාසාවිකන ගන්න භාසා එකසිය ධහනාවෙන් කොයි භාසාාවටට බුදුරජාණන් සවස්ථාව දෙන්නේ එරට භාසා ගට්ටන යකෙනවමසක් මේ ලැබුණු මනුස්ස ජීවිතයේ අපතියනාමි සැපයෝජීට ගන්නෑනේ ඊට වඩා හොඳ නැත්තේ වාචිකව කටපාඩමේ පවත්තාගෙනයනයක. ඒ කාලේ කොම්පියටර තිබ බෙන හැනේ අතනම් කොම්පියුටර තියෙනවා. එතු ඩීකාලෙ දැන්වගේ ලේසිම් පාසයෙන් පොත්තහෙම තිබ්බෙත් නෑන අතනම් ඕන තරම් පොත්තියෙනවා. අනාගතයේ දී ඇයි කොම්පියටර් ගත කලේ නැත්ත කල පස්නයක් ඔය ඇත්තව වගේ ඇහුවොත් මකද පොත්තවෙන්න කලින් දැංවුවේ තියන පොත්වලට වඩා පුස්කොල කොල නතීත තිබ්බේ. ඒවගේ ප්‍රස්න ඇතිවෙන්න පුුවන්. ඇැබ බදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය තරමේ දේශනා කරන්න. භාගිවතුන් වහන්සේට අවස්ස කල් නොයවා ඉක්මනින්ම මේ අසරන සත්ව සසරින් ඉගොඩ වෙනව දකින්න. එනිසා බුදුරජාණන් වහන්ස ලේසි පහසු හොඳම ක්‍රමේ තෝරගන්නවා. දේසි පාස හොඳම ක්‍රමේ තමයි නවංග සත්තු ශාසනය දේශනා කරලා ඒ නවංග සත්තු ශාසනයේ සාාවක සංගරාත්නය ලබව ගන්තතූරයේ විදාශන දූරය කියලා දූර දෙකට යොදවලා ඒ මඟපා ලබන්නට කටයුතු කරනවා ශසනය පැවැත්මටත් ඒ අදාල් දේවල ඔක්කෝම දැනගන්න විදිර සලස්වනවා. එඔක්කෝම දැන ඉගෙනගන්න. සූතදශ දේශනා කරන්න පටන්ගත දවසක් අවසන් මුන් දවසත්තියෙනවා. වි අබිධර්ම දේශනා දේශනා කරන පටන්ගත් දවසසාක් අවසන් හුණ දවසත්තියෙනවා. ඒ අතරකාල දේශනා කර පුක්කෝම එකට එකති වෙලා සංගරාත්ය දැනීගෙන ගත්ත විදිහත්තියෙනවා. රහත්තයව එකක්. මඟපාල් ලැබරණ කොටේ මඟඵලවදය සිදධ වනද එක දෙයක්. ඒවුනාට ධර්මය දැනගන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් විතරයි. ඒ දැනගන්න ධර්මේ කටපාඩමින් කියන්න පුළුවන්න හරිම විසිස්ටයි. භානක පරම්පදාය එකක ඕන කෙනට තේරුම් ගන්නත් ලේසි. අමුතිවම වැඩිහිතේ ක අවුද හත්තඇව කසුව කෙනෙක් කරගෙන දෙවනාගරී අකුරෙන්ලියපුූ දෙයාකර්ම වෙන ආග මක් වෙන භාසාාවක් කතාකරන කෙන එට දේවනාගරී අකුලකිල්ලියලා තියෙන පුස්කල පොතා පෙන්නලා මෙන්න මේක තියන්දේ මෙහෙම බලන්න කිවවාහ මර අවුදු අසුේ අනුව කෙනා අට දෙවනාගර අකුර ඉගෙන ගණ්ඩපාය. ඔොක්කොම සංස්කෘත කතා කලාද. භාසා එකසේ දහ නවය. ඒයි තිහස ගවේසනයක් නොකර තීන්දු තියෙනවලටෙන්නේ බදුරජාණන් වහන්සේ පොත්ලි වෙනැත්තේ ඇයි පින්වර්ටනී පොත්ලි වෙනැත්තේ කාලේ එහිවිියඇ. ගන්ත කරනය ප්‍රබලව තිබුන්නෑ ඒක තිබ්බේ රාජ්‍ය පරිපාලනකම සහ. බ්‍රාක්්මණ ශස්තියේ වයි සඇගනොට්ටික දෙනෙක් අතරේ. අධ්‍යාපනය ඉගැනීම ඉගෙන ගැනීම තිබේ එක් තරසුළු පිරිසක් අතර බාසා විශාල ප්‍රමාණයයක් තිබ එතකොට එක් තරාසුළි පිලිසක් අතර තිබ්බදේ. ලක්‍ස කෝටිගණනක් එක පාරසුම් ගතුුණහම යුක්කෝට මේ බාසාාවගන්න ගන්න ඉන්න වැරන්න වෙන කරන් දෙයක් නැතිවෙලා යනවා. භාගවතුන් වහන්සේ සර්වතාාඥානයේ ස අල දැකල ලේසිමකේ තම ැි. කට පාඩම මේ පවත්තාගෙනෙන සකස්කරයක ජියමාන වැඩ ඉන්න කොටම සගරත්නය දැනගෙන හිටිය ස්කන්ඩ ධාතුවායත්න ඉන්ද්‍රියන් කියනක සූත දේස්නාවලින් විනි අිධර්ම කොයි දේශනනාවිංග යත් පින්වර්නය අපට කොහෙද හරිහම්බෝනවා නිවාර චතුරාර් සත්‍ය ධර්මය තම හැමදේස්නාවකම කැටි වෙලා තියෙන්නේ ඒක වෙනසක් නැහැ. ඉතින් ඒ ප්‍රධාන මූලකාරනාටික හොක්කෝම තියද්ද අනිකුල් සියලම කාන එකනකට බද්ධව තියෙනකොට ධර්මය වෙනසේ ඉඩකුත් නැහැ ඉතින් පොත්ලියනවට වඩා හොඳම දේ තමයි. අර විදිහට බානක පරම්පරාවරින් පවත්වාගෙන නක පොතක් තිබොත් නාම් පොතර දුම් අල්ල හිහිදී නාද හුඟාකට්ටියය කරනාවගේ අද පොත්තිබ්බට කියවනවට වඩාකාරන අරම දෙයක්න්නේ හැබයි උදේ හවස අනිවාරෙන් ක්කොට මෙන්න කියළ බලින් රිටපාඩැන් කරවද කටපාඩන් කරන්න වෙනවානේ අනෙත් අයි කියා දි කියන්න හරි වෙනවානේ ඉතින් ලියල තියන්දීට වඩා කියවනක කොච්චද සේෂඨද කොච්චද පැබද කියන්න වෙනවනේ. එනිසා බුදුරජාණන් වහන්සේ පොත්නිිලියූවට වඩාහොඳ නේද මෙන්න මේ විදිහට බානක පරාම්පරාවලින් පවත්වාගෙනෙන කමයට ඔක්කෝම ටික සකස් කරවල තිබ්බේ එක. භාගතුන්හස යර්මාන වැඩ ඉතිම ධර්මේ කටපාඩන් කරමින් සච්ායනා. ඊළඟට අහලතියෙන පස්්නය තමයි අවසරය පින්ව ස්සාමීන් වහන්ස. කෙනෙක් මිය ගිය පසු ඔහු සුගතිගාමී උප්පත්යක් ලැබුවහොත් පින් ලබා දෙනට පින ලැබෙනවාද. පින් ලබාගත නොහැකි දුගතිගාමී උපත්්‍යයක් ලැබුවහොත් සසරේ කෙදි නැකහෝ පින ලැබෙනවාද. එසේම පින් ලබා දෙනවිට පුන් පින් අනුමෝදං වුවහොත් පමණද පින් ලැබෙන්නේ කවනාවෙන් පැහැදිලක දෙන මැනවි කියලා. කෙනෙක් මැවුණට පස්සේ. ඒකෙන සුගතිගාමී උපත්්‍යයක් ලැබුවත් පින් ලබා දෙද්දි පින් ලැබෙනවදක ලැහුවොත් පින්වත්නී ජානුස්සූනිය සූතිය සඳහන් වෙන පාදත්වූප ජීවී ඥාතීන්ට විතරක් පින් අනමෝදන් වන්න පුළුවන් කියලා. අනිත් අය මනුස්ස දෙවියෝ වගේ කට්ටය අපි පින් අනමෝදං කලාම ඒකට අනුමෝදන් වෙනකොට ලැබෙන්න්නේ කුසල්සිත්. එතකොට ඒ කුසා සිතට විපාක හබ වෙනවා. හබයි පාදත් ූප ජීවී කට්ටිය එහෙමනෙමි ඒ අයට පුළුවන්කම තියනු අපි පින් අනුමෝදන් කරද අනමෝදන් කළ පිංවල හැටියට ආහාරපානි ඉදුංහිටුන් ආදිය උපදවා ගන්න. ඒක එතන තියෙන විසේ සත්ත්‍යය. පින් ලබාගත නොහැකි, දුගතිගාමී උපාත්්‍යයක් ලැබුවහොත්. සසරී කෙලිනකොහෝ පින ැබෙනවදකි ලැහුවොත් පින්ගන්න බැරි දුගතිගාමී තැනක උපත්වය ලබල සසදී කවදහදවක ලැබෙනවදකර එහෙම ලබීමක් වෙන්න. එහෙම තැන්පාතලා තිබීමක් වෙන්න. අපි පින්හන මෝදාන්කරද ඒකට්ටියක දකින්න ඕන යාලා ඒත්යක සම්බාන්ධ වෙන්න ඕන. එතකොට ඒ අයට ඇතිවන කුසාසිත් එක්ක තමයි ඒ පහලවීම සිද්ධ වෙන්න. එතකොට ඒ අයට ඒක පේන විදි දැන විදිට. කවුණුකානා සිද් වඋනොත් තමයි ඒ අයට ඒ පින් අනුමෝදං වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතනදී පාදත්වූප ජීවී කියන කට්තිය අහේතුක සුගතිය උපෙක්කා සහගත සන්තීරන කුසල විපාක විඤ්ඥානයකින් උපත්වය ලබන කෙනෙක්. එතකොට ඒකාට අයිතිවෙෙන චාතරු මහරාජක දීවලෝකෙ පහළම සත්ව කොට්ට අසේකට. ඒ වනාට අනෙකුත් සතරපායින අනෙක් කට්ටියට තියෙන්නේ අහේතුක දුගතය උපෙක්කාසාගත අකුසල විපාක සන්තීරණ හිත. ඒ ඒකින් වෙන්නේ ඒ අයගේ අකුසලයාන්ට විාකයක්ද ලැබිලතියන හිද දුක්කාදර සයාල විඳින්න සිද්ධවන එක. අහේතුක සුගතය උපේකාසාගත සන්තියන සිතින් උපත්තිය ලබූ පාදත්ව උපජීවී ඥාතිීනට අපි අනුමෝධංකරන පිංවලින් සුවසේ ජීවිතය පවත්තා ගන්න අවස් කරන දේවල් ලබා ගන්න පුළුවන් හැබැයි ඒ ජීවිත අතේ. ඒයට සුගතියකට යත්න පුළුවන්කමක් නැහැ කර්මාරූපව ඒ කර්මය ඉන්නක මිඳවනකම් එතන ඉන්න වෙනවා පරමාරූප චුතවෙන්නේය. ඊළඟට හලතියෙන පස්නේ තෙරුවන් සානෑ සාමීන් වහන්සේ ධර්මමාර්ගේ ගමන් නොකරපු කෙනෙක්ත. ධර්මය කියාදී. ධර්මමාර්ගයට ගැනීමම් පසු. ඔහු විසින් දාානයේ සීලී හොඳින්ම සිදුකරයි. නමුත් සාමින් වහන්ස හෝට ධර්මදේශනාවක් සවනය කරන්න කිව්වටේ කරන්නේම නැහැ. සවන කළ ටිකවේලාවක් යනවිට නින්දට වැටේ. නමු ධානේසීරේනං ආසාාවෙන් සිදුකරයි. ඔහොට ධර්මය සවනයට හිත හැදින්න්නේ නැත්තේ ඇයිස්සාමින් වහන්සේ. කාලයක් ඇද ඔහුගේ හේතු සකස්සී ඔහුම ධර්ම සවනය කිරීමට හිත හදාගනී කියා මා දැන් ඔහුට ධර්මස්වවනය කිරීමට බලකිරියමින් කීම අතර කර ඇත කියලා. පින්වත්න මොනතරං වටිනවාද? ධර්මය කියාදීලා ධර්මමාර්ගී ගමංකරන විදිට ඔවුව ඔහුව යහමඟට ගත්ඒක. දැන් දානසීලාදී කටු සිදු කිරීමෙන් ඔහුට ගොඩා පයෝජය ලැබේ. එවුනාට ධර්මස්ව වනය කළොත් තමයි ඔහුට යන්න ඕන ගමන් මඟ හොඳට පැහැදිලි වෙන්නේ. දන්දීම් සිරදැකීන්වල හැතිට විපාක හම්බ වෙනවා. එවුනාට පින්වර්ත්න ප්‍රඥාව වැඩින්නත්. මඟ පල මේ මනුසජීවිතය ලබාගන්න ඔහෝ ඉක්මම් භවයක ලබන්න අවස්ස කන ඥානයේ මුහකුරායන්නත්. ධර්මේ දැනගන්නඇතුව කොහොමද. ධර්ම දැන ඉගෙනගන්න වෙනවා. ධර්මේ දැන ඉගෙනගන්න තත්ත්වයට ඔවුහ පත්කතගන්න කවනාවේ මයිත්‍යයෙන් විහෙස ඳොබලා මඟ පෙන්න්නන්න කල් නොවවා මොය තින මිත්්‍යේ නැතිවෙලා යයි ඔතන තියෙන්නේ ධර්ම කානාවට විතක්ක විචාරය කරන්නට ශක්තිය නැතිකම තින මිද්දී මතවීම ඒක වැලකිලායාාවී ඔය ඇත්තන්. රියට මහන්සි වෙලා කැපවීමෙන්ගේ කටයුතු කර දදී සතර සසර බය හොඳට දැනෙන වෙලාවක් කුයි වෙලා වැඩි හොටාවොත් ඔහු ඉක්මන්ටම ධර්මස්වවනය කරනට පටන් ගනීවි වහාවා ඒ ඔස්සේ කැපවීමෙන් කටයුතු කරයි. ඊළඟට හලතියන ප්‍රස්්නේ. ප ස්වාමීින්න් වහන්ස උපසම්පදාවේ ඇති සේෂටත්වයේ පැහැදිලි කර දෙන්න ඇයි උපසම්පදා පිරිහිලා ශාසනය ඉන්නා අභික්ෂුවමාණම්පස් මතු අපගත වෙන්නේ. පිංවත්නී මේලෝකයේ රහතන් වහන්සේ නමක්කා සමානජීවිතයක් තම උපසම්පදාව කියලා කියන්නේ. උපසම්පදාවේදී කයිංවන වැරදි බොහෝමයක්ම. සිටිං වචනයෙන්වන වැදි බොහෝමයක්ම සිදුපදේ විසින් අතර කරලා තියන්නේ. එතකොට ඒ බිස්ුවක්ගේ සම්පූර්ණ ජීවන චරිියාව තියෙන්නේ සීලේ විසින් හැඩගස් ෝප ගැටගාල සකස් කරපු. ඒ හික්මුණු කුසර රටආාවක් තුළ. එතකොට ඒ බිස්ුවගේ මුරු ජීවිතයම ගුණ මහත්තයෙන් අති පබල එකක් වෙලා. එඩිසාතමයි කෝටියස්සංගොඩ සේලයේ රකින බිස්සවන් වහන්සේලාශෙෂ්ට උතුමන් වහන්සේලා වෙන්නේ. ඒ ශේෂ්ඨ භූමිය පින්වර්ටනී මඟපල්ලාබි උතුමාන්ගේ ජීවිතවල ඉහළම භූමිය හා සමානතත්ත්වයට බුදුරජාණන් වච සකස් කල තින විනේ නීති මගින්. උපසම්පතා පිරිිහිලා ශාසනය ඉන්නා භික්ෂුව මානීම් මතු අපාගත වෙන්නේ ඇයි. ඒට හේතුව තමයි හැතසාක්ෂියය ඒකට හේතුව තමයි තමන් උපසම්පදාවෙන් පිරිහෙන් නැටේ පාරාජිකාදී තත්වයට පත්ය එන බලපාප කවුණු උන්වහන්සේගේ චිත්ත සන්තතිය තුළ තිබීම උන්වහන්සේට ඒක මහවාදයක් එනවා උන්වහන්සේ සාමනේර උුණොත් ප්‍රස්නයක් නෑ නැත්තන් ගිහි වඋුණොත් පස්සනයක් නෑ නමුත් අරවිධටඉන්නකොට ඒක මහවා දෙයක් එනවා තමාන් දුස්සීලවිින්න්නන් සිිල්වත් ගිහි පින්වතුන් දෙෙන දානය වලදනොට ගිනි ගුණිල්ලවගේ තම උන්හන්සේගේ හදවතේ වේදනාව. ඒ වීතනාව උපසම්ප්‍රදායෙන් පිරහුණු මුල් වසර දෙක තුන තුළ නැති වෙන්න පුළුවන් හැබැ පසු කාලේදි මතු වෙන්න ගන්නවා ඒකේ මොහා විශාල මිඳවීමක් කරන්න වෙනවා ඒ ඇතිවන අකුසා සිත්වට ලැබෙන විපාක පුංචි නහැ කාලාන් රූපයක ගොඩක් අප පබල තත්ත්යට වැඩන්න පටන්ගාන නුවන මුහකුඩා යද්දි. නුවන මද වසේෙන් තියන වෙලාවක්කස මේ පාච්චිකාදී තත්තීයටට පත්වෙලා. ඉන්පස්සි සිවර තුළ හිටියත් නුවන මුහකුරා යන්න පටන්ගත්තර පස්සේ තමන්ගේ ඒ කරගත් අකුසලේ තරම දැන්නකොට ඉහින් කනින් දාඩිය දානය විතරක් නෙම උන්හන්සේ හොඳටම්පය වෙන විතරක් නෙමේ මානනාසන්න්‍ය වෙලාද ඒක මතු වෙන්නක් පුලුවන් ඒක එතරං හොඳ දෙයක් නෙමේ සාමනීරවීම හෝ ගිහිවීම තමයි කළයුත්ත අනිවාරයම සිටීම හොඳ නෑ පාරාචිකා වෙලා බිස්සූ වේසියෙන් උපසම්පතා වසයෙන්. ඊළඟට හලතියන පස්නේ තමයි. එරුවන් සාණය ස්වාමීින් වහන්සේ. රහතන් වහන්සේලා වර්ග පහක් පිළිබඳ ධර්මයේ සඳහන් වනවාද ස්වාමීින් වහන්සේ. එසේනම් එම රහතන් වහන්සේලා පිළිබඳ කවුණු සහිතව පහදා දෙන සීක්වා තිරුවන් සනෑ කියලා. සුස්ක විදර්ශක රහතන් වහන්සේ නමක් ඉන්නවා. කිසිමේ විුධිපාතිහාරයාදයක් පාලන බැරි ඇසුස්ක විදර්ශක රහතන් වහන්සේ. එතකොට තිවිද්‍යාපාප්ත රහතන් වහන්සේ නමක් ඉන්නවා. එතක සුස්ක විදාසකරහතන් වහන්සේලාට වඩා ඉහල ධ්‍යානමට්ටමක් තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේලාට මෙරහතන් වහන්සේලාට පෙරාත්න බලන්න පුළුවන් සත්වයාගේ චුතුපත් තිය බලන්න පුළුවන් ආසේසය කිරීම ඥානයකන ආසවක් කඥානයේ පිහිටලා තියෙනවා. එතකොට ඊට පස්සේ ඉන්න සට් අභිඥාලාබී රහතන් වහන්සේ. සුස්ක විදාශක රහතන් වහන්සේ, තවිද්‍යාපාප්ත රහතන් වහන්සේ සට අභිඥාලාබී රහතන් වහන්සේ. තවිද්‍යාපාප්ත රහතන් වහන්සේලාට වඩා ඉහර දි්‍යාන මට්ටමක් මෙසට අභික්ඥාලාබී රහතන් වහන්සේලාට තියෙනවා. එතකොට සවපිල සිම්බියාපත් රහතන් වහස රතම ඊටත් ඉහලින් ඉන්නේ. ආත දම්ම නිරුත්්‍ය පටි භාන කියන මේ සියවපිලසිම්බියාපත් මේ ඥානහතර එක්ක රහත් බවට පපත් වූ උත්තමයන් වහන්සේලා එත. අර්ථයකයන්නේ පලට ධර්මයකය හීතුවලට මෙයාදී විදිහට පින්වර්ත්නී නිරුත්ති විදිහට ලෝකී විහාරකන භාසාසීයක විතර ව්‍යාකරණය පිළිමඳින් වැටහීම පටිබානකයන් තමන්ධන්න ව්‍යාකඥාණයන් හේතුපල් ධර්මයත්යක මැනවින් සම්බන්ධ කළ ගලපල කියන පුළ හැකියාව මේ විදිට. ඒත් සියවපිලිසිම්බියාපත් රහතන් වහන්සේ. ඊට පසින අසූ මහසාාවක රහතන් වහන්සේලා. සීපිලිසිබියාපත් මහරාතන් වහන්සේලාට වඩා ඥානමට්ටම ඉහළ රහතන් වහන්සේලා. ඊට පස්සේන අක්්‍රස්සාාවක මහරාතන් වහන්සේ අසු මහාසාාවකයන් වහන්සල්ලාට වඩාඥානමට්ටම ඉහල රහතන් වහන්සේලා එතකොට පහක්නිමි හයක්කාව. සුස්ක විදර්ශක රහතන් වහන්සේ තිවිද්‍යාපාපත රහතන් වහසේ සඩ්ඩා භිඥ්ඥාලා බීරහතන් වහන්සේ සුපිෙන සබියාපත් රහතන් වහන්සේ අසු මහාසාාවක මහරහතන් වහන්සේලා අගඩස්සාාවක මහරාතන් වහන්සේලා කියලා. ඊළඟට අහලතියෙන පශ්නේ තමයි තෙරුවන් සණය පින්වත් ස්වාමින්න් වහන්සේ. අද අන්තර්ජාලය හර හා නොයෙක් පාටමාලා හා විභාග මුදල් අයකරමින් විශ්ව සක්තියෙන් කෙනෙක්ට දියුණුවට පත්තන බව කියමින්. හිරු නමස්කාරයේ ගන් දෙවි පූජා ආදිය නොයෙක් පාටමාලා පවත්තනවා මේ දුෂ්ටියක් නොවේද. බුදුදහම හා ගැලපීද. අනුකම්පාවෙන් පහදාධන සේක්වා උපහන්සේට තෙරුවන් සාණය කියලා. ඔය බොුරු මනස්කාතවලට අහුවනෑ තවමාතිඉන්නවද. බුදුදහන් වගේ මහා විශාල සම්පතා තමල්ලඟ තිබිලා. දරමවිනේ පුඩ්ඩක්ක දන්නති මෝඩ පුද්ගොලු විතරයි ඕට අහු වෙන්න. පින්වර්ත්නී හිරුුණමස්කාර කරන ගතීතය පවා තිබ්බා. එතක හිරුුණමස්කාරී ගන්ධී පූජා ආදී පාඨමාලාවලට ඒ අයට මුදල්දනයකිෙ ඔය ඇත්තෝ පින්කමක් කරල පිනේ පූරමංචන අප්‍රචීතනා බලවත්ත කටයුතු කර ගන්න ජීවතීද දිිට දම්මවන්නේෙ කුසේපා කත්තක් ඉන්න පුළුවන්. බ හිත්වටත් අඩා දනවත් බලවත් සුකිත මවිත ජීවිතයක්ගේ වන්න හැකිියාව ලැබෙනවා ඒ ආයෝචනයක අනි මිලමුදර් තබදුරුවටත් සසරින් ඉකුට වන ගමම් මඟට ඕෝන කරන විදිී හැමපින් කමක්ම කරගන්න දනවත්වෙෙන්න්න බලවත් එන්න සුකිත මීතකං හරිගස්ස ගන්නෑ. ඔගේ බොරුවලල්ට හුවවෙන්නපා. ඊළඟට හලතින ප්‍රස්නි තෙරුවන් සානය පින්වත් ස්මින්න් වහන්සේ. වර්තමානයේ ශාසනයේ වැඩසීතන සමහර සාමින්න් වහන්සේලා බුද්ධාපමක මහාසංඝයා වහන්සේතත් අපගේ ශාස්තෘ වූ නවංගශාස්තූ ශාසනයටත් අවමංකන අයුරම්. බුද්ධ ආකඥා වූ විනේ ඉක්මවා කටයුතු කරයි. ඔවුන්ට පරිසානීය කර මෙයක් අච්චනීය කර මෙයක් උක්කපී උකේපනීය කරමයක් කොට. ශාසනයෙන් නිරපන්නට හෝ. ඔවුන්ට පාරිසුද්ද වීමට හෝ. කටයුතු නොකරන්නේ මන්ද ස්මීනයේ වර්තමානයේ වැඩසේත දර්ම දර විනේ දර මහතෙරුන් වහන්සේ නමක්කන ඔබහන්සේගින් මීට කාවනික පිළිතුරක් බලාපොරොත්තුවෙමින්. මන්ද විනේ යනු සාසනයේ ආයුසයයිනේ. ස්වාමීන යෝකාස දහ රත්වයන තන් සබන්ං අච්චයන කමට. පන්තියේ කියලා සත්පුරුස පිංවත්නේ වර්තමාන්‍ය ශාසනය තුළ නිකායි බේදයක් තියෙනවා. හැබැයි ඒක අපිට ගැටලුවක්නෑ සිල නිකායකු සාමින් වහන්සේල එකට කටයුතු කර නිසා ඒ වනාට පරිපාලන මේ වසේ ඒක වෙන සක්තියනවා. සියන් අමරපු රාමාණ්‍ය නිකාය එතකොට ඒවගෙනත් කොඩානුකොඩා නිකාය කොට අස්තියනවා. එතකොට ඒ ඒ නිකාායන් යෝජනයකරන බිස්සවූ කොට්ටසිවා. එතකොට අයි වග කියන්නේ ඒ බිස්සූ කණ්ඩායමට. එතකට ඒ භික්සූ පිරිසේ ඉන්න මහණයක සාමිින් වහන්සේලාසායි කාර්ක සංග සභා සංගරාත්නය විසින් ගන්න ඕන තීන්ඩු තියෙන වගේයක් තියලා. උන්වහන්සට තීන්ඩු තියෙන ගැනීම නොකර ඉඳීම පසු පස්සේ කුමන හෝ ආකාරයක වෙනත් කතාවකුත් තියෙනවා. ඒක නිසා තමයි උන්වහන්සර වැරදි කරන වාමින් වහන්සේලාට කියා මාර්ග නොගෙනෙන්නේ. නිකායවසයෙන් වංගලා සංගරත්නය පරිපාලණය සිද්ධ වෙනකොට. එ නිකායික සංගරත්නය අභ්‍යන්තරයේ ඒ ඒ විශේෂ විනියානකූල තීන්දු තියෙන ගන්න ඕන ස්වාමීින් වහන්සේලා විසින් ඒ අදාළ කියාමාර්ග ගන්න නැතිකමක් තියනෙ. ඒ වගේ හැමනිකා එක හැම පාර්සවයකම මෙහෙම තියෙනවා කණඩායන් ඉන්නවා. නමුත් ඒ උතුමන් වහන්සේලා ඒ යාමාර්ග ගන්න නැතික පසු පස්සේ සැඟවතියෙන ලෝකයා නොදන්න නොපේන කානාව මොකදද කියලා හොයාගෙන හැම තමයි මේ වගේ වෙලාවක දැපට කරන්න තියෙන්නේ හැබැ ඊට වඩා හොඳ උත්තරයක් තමයි ඔය ඇත්තු ගිහිඋනත් ඔබට ශාසනකයිතිය තියනම්. අපි පැවිදිි වුනත් අපිට සාධන කයිතියතියනෝ. වරද ගිහි පැවිදි කෞුරු කළත් වරද වරදම තමයි. ඔබ ධර්මදරවන්න විනේ දරවෙන්න සංඝදාාත්නයක් ධර්ම දරවන්න විනේ තරවෙන්න දකින වරද ඔය ඇත්තෝ හඬ නගා කතාකන් සමාජී ඉස්සරහා. එතකොට පින්ගුවත්න අරවගුඩාක් මර්තනයේ වී දුර්වලි වෙලායාවි, ඔය ඇත්තන්ඩ පාරමිතා පින්කමක්ක සසරින් ඉගොඩ වෙන්නට එක දවසක් කරි බුදු දහම පවතින විදියට පරිසරය සකස් කළ දීමේ පුන්න කරමේ ඔය ඇත්තන්ගේ සසරින් ඉගුඩවන මාර්ගෙත් තියෙන බාධ නැතිවෙලා පහර සුද්දවෙන්නට පාර පිරිසුදුවෙන්නට හීතුවක් වේ වී. ඊළඟට හලතියන පස්නේ පින්වත් ස්වාමීන් වහන්සේ සාංගීකතාානයක් දෙන විට ඒ දානය සඳහා අනාගතයේ පහළවන මෙිත් බුදුන් වහන්සේත් අයිති වෙනවාද. නැත්තා මේ බුද්ධ ශාසනයේ තුළ තුන්කල් මහසඟඩුවන පමණත කවුණාවෙන් පහතා දෙන මැනවිී කියලා. පින්වනයේ අපින්න වර්තමාන බුද්ධ ශාසනය තුළ. එතනැද අනාගතයේ මෛතයේ බුදුධ සත්්‍යයන්හජ තාම පහළ වෙලා න ඇතාම උන් නැතිතයක්. අනාගතයේ වෙනවා නියතවස්සේ. නමු තාම උුණේනෑ. තාමැවිල්ල මෛත්‍රයේ බුදුරජාණන් වහන්සමේ මීම් හොතෙත් මයිතය බෝධි සත්වයන් වහන්සේ. එන්සා මෛත්‍රයේ බෝධි සත්්‍යයන් වහන්සේ අයිතිවෙන්නෑ සංගරත්නයට. උන්වහන්සේ එතකොට මයිතී බෝධි සත්‍යයන් වහන්සේ අද දිවලෝකයක බොහොම සුවසේ කටයුතු කරනවා මේ ශාසනය තුළ පැවිති වෙලා හිටිය කාලනං අයිති වෙනවා සංගරත්නයට. ය අතීත සංගරත්නයට. අතීත වර්තමාන අනාගත කියන තුම් කාලවර්තී මහා සංගරත්ය අරමුණු කරගෙන ඔය ඇත්තන්ට වර්තමාන අපේ බුද්ධප්පමක මහා සංගරත්නයට උතුම් දානමී මහ පූජා සංගීක පූජා කරන්න පුළුවන්. ඊරඟට අහලතියන ප්‍රස්නය තමයි අවසරෑ පින්වස් සාමින් වහන්සේ. රෝගයකින් පීදාවට පත්වී ඉන්න වෙලාවක. ඒ රෝගීම ධර්මාබෝධීයට හේතුවක්කට ගතයුතු ආකාරය පහදාදෙනසේක්වා.ෆිංවර්ති රෝගයකින් පීඩාවට පත්වෙලා ඉන්නකොට ඔය ඇත්තන්ට වටින අවස්ථාවක්න විදාසනා කරන්න. මේ සරීදයේ බලන්නොනත්්‍ය යනෑ. ඔය රෝගයහින්ද සරීදයට වෙලාතියෙන දුර්ගොලකා විනාශේ බලන්න. යත්ත ීට සතියකට මාසකට කලින්ගිට නීරෝගී කමන ඇති වෙලාග හිල්ලන්න. රූපය මොනවද නිත්‍යය. රූපය මොනවද ස්තීර. රූපය මොවද සැප් රපය මොනවා දවත්මය විට ගන්න පුළුව. ඔය රූපය අනිත්‍යය දුක්කයි අනාත්මයි තිලක්‍නය දකින්න. ඔය නාම තරමත්තේ ම වීත නාදී දැනන්නේ රෝගය හින්ද. ඔය නාම තරමොල සවභාවේ ඔයඇත්ත හොත්තට නුවනට හසු කරගන්න ඕ නාම රූප තරමයෝ. නාමුරූප දරමයු අනිත්‍ය දුක්කයනාත්මයි, ඉස්කන්ධ ධාතුවායත් නාදීසියල්ල අරගෙන විලසුන් වඩන්න මඟ පල් ලබන්න සසරින් එකොට වෙන්න කල් නොේවා මේ මනුස්ස ජීවිතේදීම. ඊළඟට පරිනාමික ජීව විද්‍ය පිළිබඳ විශේෂ දීර්ශන මාලාව කියල තමයි දාලතියෙන්න්නේ. එතකොට පයිනාමික ජීවවිද්‍යාපිළිබන් විශේෂ දේශන මාලා විතරක් අහල ඔය ඇත්තු අපාගාමී වෙලා අපායට වැඳවැඳ හිටියට කමක්නෑ හැබෑ ෆින්ංවනි ඔය ඇත්තන් ඊට හොඳ ඇනි සසරින් ඉගොඩි වන පැත්තට කටයුතු කලාන පයිනාමික ජීවවිද්‍යාවකීෙන් හිස්දේකට යට වෙනවාට වඩා. හොඳම දේ තමයි ඔය ඇත්තෝ මඟ පල් ලබා සසරින්කොටි වෙන්නට අධිස්ථානසිරීව කටයුතු කරගන්න. හොඳ විද්‍යා බුදුධාමයි. ේ නවීන විද්‍යා වැලි කටයක් වගේ බුද්ධමිසර. ඊළඟට හලතියන ප්‍රස්්නේ අවසරෑ පින්වස් සාමීන් වහන්සේ. මම අසා තිබෙනවා සයංස්වලදී සමහර සතුන්ට පාටපෙන් නෑ කියලා. බුදුදහමට අනුව ඒ වැරදී නේද. මොකද අපිට මොනවහරි පේදනං වානරූපයේ චක්කුපසාදී ගැටී යුතුයි නේද. පිංවත් ඔ ඇත් ඔය හිතන වානරූ පේ ගැන් නෙම මේ කතා කරන්නේ. සැන්ස්වලද සමහර සතුන්ට පාට පේනෑ කියන ඔය විධාකාර වාර්ණ කියන එකයි කළුපාට සුදුපාටත් වරණයක් නෙමේ කියලද හිතන්නේ. කළු සුදුවාර්ණවලට අයිති වෙන්න ඇද. එතකොට පිංුවත්න සතුන් සම්බන්ධව ගත්තාම සතුන්ට ඔය විදිහට අපිට පේනාකාරයට ඔක්කෝම නොපිණන්නේ කරම විපාක හිදා. ඔවුට ඔවුගේ තරම හැියට පේන විදිහත් තියවා ඒක වෙන්නෙක් කරමය හන්දා. එතකොට ඒවා අනරූපය ඔවු ඔුන්ගේ චාක්ක්‍ර විඤඥානයට හම්ුවන වානරූපයත් වානයක්ම තමයි. ඊළඟට හලතියෙන පස්නේ අවසරයි පින්ව ස්වාමීන් වහන්සේ සංගබේදයේ සිදුවන්නේ උපසම්පදා බිස්වෝන් වහන්සේ නමක් අතින් පමණක්ද. එය ගිහි අයාතෙන් සිදුවන්නේ නැතිද. ඇතම් වාමින් වහන්සේලා ධර්මය විකෘතිී කර ප්‍රකාශ කරද්දි. ඒවාට ගිහි අයවන අප විසින් ඊට එරෙහිවීමේදී. එයින් සංගබේදයනම් අකුසලකර්මය සිදුවන බව ඇතම් අය පවසයි. මේ සත්‍යතාවයක් තිබේද. ස්මින් වහන්ස. සංගබේදී අකුසලකර්මය සිදුවන ආකාරය කවුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබහන්සේට තෙරුවන්සානයි කියලා. සංගබේදයේ සිදුවන ආකාරයයේ බුදුරජාණන් වහස උපාලී මහරහතන් වහන්සට දේශනා කළා එක පැත්තකින් ධර්මවාදී පක්ෂයෙන් සිව් දෙනෙක් ඉන්නවා සංගරාත්නය. එක පැත්තකින් අධර්මවාදී පක්ෂයෙන් සිය් දෙනයෙක් ඉන්නවා. නව වැන්නා. මේක ධර්මය මේක විනය. මේ ශාස්තෝ ශාසනයේ මේකයි ගන්න ඕන මේකට කැමති වෙන්න. මේ විදිහට කියනවා. මේ විදිහට බෙදා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට කටයුතු කලාම සංගබීතී වෙනවා. නවයකින් හරි අතිරයක නවයකින් හරි මේ විදිහයට සංගබීදී වෙනවා. එතකොට අවම නවදනෙකු හෝ නවදනකුට වඩා වැඩිගන්නකින් සංගබීදී වෙනවා. මෙන්න මේ විදිහටයක තීරුන්ගන්න ඕනෙ. එක කියන්නේෙන්. සංගරාත්නයේ උපසම්පදා බිසන් හසල හතර නම එක පැත්තක තව පැත්තක හතර නමක් කොටසක් ධර්ම විනය සම්බන්ධවපක්ෂවෙන්න කොටසක් විපක්සව ඉන්නවා. එතුොට මැඳ ඉන්නවා තව සාමින් වවාස නමක්. එතුට ින්න මේ විදිර නවදිනා වහන්සේලාගෙන් එක පැත්තක් අරගෙනන කොට සංගභේතිය සිද්ධ වෙනවා බෙත්ල යනවා එක කාරණාවක් සම්බන්ධව. එතකොට ඔය ඇත්තව සංගරාත්නය ද සංගබේදීවිනි සංගරත්නය ඇති. ඔය ඇත්තන්තයක කරන්න බැහැ. ඇතු ධර්මනය සම්බන්ධව මොනහරි ප්‍රස්නයක් ආවුත් කවුරු හරි කෙනෙක් මේක ධර්මවිනය නෙමේ කියලා කිව්වොත් ඒ මහොතෙම නැගී සිතන් ඒකෝ බේ යිතියා ඒක ලොකු පින්කමක් ඔය ඔය ඇත්තගේ කටවල් වහන් ඔය බොරු කතාවකින් උත්සහ කනස ඔබට සංගබේද වෙනවා කිෙරේ ඔහ ඇත්තගේ කටවල් වහන්න ඒ බයයි ඔය ඇත්තු කතා කරනවට ඔය ඇත්තන්ට මහලුක පින්ංක මචිත ගහපත් මතේ නම් ගොඩ සංබේද කරගෙන්නේ ඔහ කියන විදිහට හිත ගොහපතුමා බලන්නක සමහර ධර්ම කාරණවලදි මැදි හත්තුන ආකාරය. පින්වත්න ධර් භාගිවතුන් වහන්සේ දේස්නාකරම ්‍රිපිටක බුද්ධ වච්චන, කවුරුහෝ භික්ෂූ වේයෙන් සිටත්න කෙනෙක් ිස්සුුණ වේශයෙන් සිටින කෙනෙක් ගහි උපාසක පාසකකා වේශයෙන් සිටන කෙනෙක් ඕනැම කෙනෙක් අති එය විකෘතිී වෙන නැත්තන් සද්ධරම පතිරූපකයක් නිර්මාණය කරන තැෑන්ට පත් කරෙන ගියත්. එය ඇත්තු නැගිතල ඒ මේ වලක් වල හරිදේ පෙන්නන පින්කම කරගන්න. සබ්බ දානන් දම්මදානන් ජිනාධ සීරුම දාානයන්ත්‍රදා ධර්මදානය තමයි බලවත්. වැදි කාරණාවක් නිවැඩුව පෙන්නල නිවැදි ධර්මකානාව සමාජකතකරපු ධර්මදානය ඇයෝ ඇත්තු කරගන්න පමාද. ඇයි ඔය ඇත්ව ඒකට පරක්කු. ලෝකිදක්කිනි විසිස්ටම පින්කමක් තමයි පින්වදි ඒ අර්මදාානය කෙනෙක් විකෘතිය කරන්න හද නෑඒක නිවැ දෙකලළ ඔය ඇත්තු පකෘෝතිය පෙන්නල ඒ අර්මදානය මේ පින්කම තමන්ට අත්කර ගන්න. මඟපල් ලබන්නන්නේක අතිසෙන් උපකාලන මොහතක්කත්්‍රමාදයෙන් එපා දුට සැනකින් අධර්ම අධර්මය විදිරි කණ්ඩනයකන අපි වලන්නකු.ි අධර් අධර්ම යම්කිසි කානාවත් තිබ්බොත්. දුටු පමණින් මේකයින් මොහතී පතිසේප කළ දාන. අපි දන්නආර්මිපාගේ කොච්චර බලවද කියලා. ඒ පි අපි අපිට අත්කරගන්න වන්න ඇයු ඔය ඇත්තන්ට බැරි අපි වගේ ඔබට ඇත් ඒ ධර්මය සුරක්ෂත කර ගැනීම මහනීය පින්කම කරගන්න තමන්ගේ දෙලොෝ යහපත ගැන හිත්ලා ඒ පින්කම රැස් කරගන්න. එහිකම සංගරත්නය බේද කිරීමක් නෙමේ ධර්ම රක්නය සුරස්සිත කරගෙන පහරමී ධර්මය ප්‍රඥා පාරමිතා ධර්මයක් සම්පූර්ණ කරගැනීම. ඊළඟට අහල තියෙන ප්‍රස්නේ තමයි ගරු කලානනිමිත්‍යයන් වහන්සේ. සීලංකාවේ බෞද්ධයන් දාන මානදී, අසර්ණයන්ට පිහිටව, මහා සංඝයාට සවපසින් උපස්ථාන කරයි. නමුත් ඇයි අපේරටට කිසිම දියුණුවක් නැත්තේ. මුස්ලි හ කතෝලික වැනි අබෞද්ධ රටවල්. දියුණ වෙන්නත්. අප දිනෙන් දින පහතට වැටීමට හේතුු කවරේද. කවුණාවින් පහදා දෙන සේක්වා තෙරුවන් සානෑ කියලා. පිංවත්ී මෙහි විදිහතහරි මේ රට ආරක්ෂා වෙලා තියෙන්නේ සීලංකාවී බෞද්ධයන් දම්පැන් දෙන හින්ද. අසනන්ට පිහිට වනහින්ද. සංගධාත්නය රැකබලාගන්න හින්ද ගුණදරමට ආරස්සා කරගෙන ඉන්න හින්දයි. මොකද මේරට පාලනයක ොක්කෝ මැල මිත්‍යදදුෂ්ටි කියෝේ. හාහලක ෞද්ධෝ කළ පෙනෙහිට හැමෝ මි්‍ය අදුෂ්ටිකනෙමයිද. ඔය ඇත්තා පාලිත පැලැන්තිය. ඒන පාලකන්න්න මේ පාලිතයින් බෞද්ධය උනුහින්ද මෙහෙම හරි දැකලා තියෙනවා. පාලකවෝ මි්‍ය අදදුෂ්ටික උනහින්ද මේ රට මේ තරම් බංකුොලොත් කළ විනාස කලා තියෙනවා. තනි කරම රට පානයකරම සියල්ලෝූම පාලකවය මිත්‍ය අදෂ්ටික. කොයි පාලකයාද ඔය ඇත්තන්ට ධනේ උපේන කමහරිගැ සලතුන්නේ උට්ටාන සම්පදා රක්ක සම්පදා. කල්යාානිමිත්තතා සමජීවි කතාවට උනැදු කළේ. කොයි පාලකයාද ඔයත්තන් ඒකන බෝගගේ බුංචේ යොදිහිකම්මන් පයෝජයේ චතුත්තාන් ජිින්දාාපය යාපදසු භවවිස්සති කියන ඒ. නිදහස් ආර්ථික කමේට ඕන කන පරිසරය හදලතුන්නේ. වර්මානය නැතුනනා අතීත බලන්න්න ක මේේරට එහිට රාජ්‍ය පාලක රට වැස්යන්ටඒ හත්දලදීල තිබ්බවිදි. ලන්නක රට පුරාමතන වැැව් අමුණු දියුණුවයේ අතීතය හද තින ගොඩ්නැංගලෙසී විභෝතිය බලන්න කසෝ කදිරාජයහෙම ඉන්දියාවීමේ තිබූතත්වේ. මෙතන පින්වත්නේ ධර්මයේ වරදක්වත් බෞද්ධයන්ගේ වාදක්වත් කරන කියන පින්කංගල වරදක්වත් නෙමේ ඔය ඇත්තංග පාලනය කරන ඒ මිත්‍යදුෘෂටික රාජ්‍ය පාලකින්ගේ වරද. ඒ අයයි තන්නේ කර මිත්‍යදුෘෂ්ටිකයි ඔවන් බෞද්ධ කියීන නමකිවට හොඳට බලන්න අයි හැමෝගේම වගේ බිරින්දෑවැරියන්. ඒ අයගේ පවුලේ ඇත්තුව කතෝලිකයි. එක නිර්වාන් කියලා නමදාල පුතා බෞතිස්ම කරලා. නම නිර්වාන් හැබෑ බෞතිස්ම කරලා ඉන්නේ. මේගේ සටකබට ප්‍රයෝගවලින් පිරුණු පුද්ගලෝ තමයි ඉන්න. ඒ වගේ අයට අහුවෙලා ඉන්නව ඔය ඇත්තු. මේ විදිහට මේ රට රැකලතියෙන්නේ මේ තරම් බෞද්ධ ඉන්න හින්ද. පාලකයෝ මිත්‍යාදුෂ්ටකේ වනාට පාලිතයෝ බෞද්්‍යෝ හින්ද ඒඇයි ගුණ ධර්මසා හැමදයකීමම ධර්මාණුකූලව ජීවත්තන යටාත් රට වැසි පිලිසක් ඉන්න හින්ද තමයි මේ විදිහට රට රැකල තියෙන්නේ නැත්තම් මේ පාලකයෝ මේ රට සයාලි විනාස කළදාලා ඔය ඇත්තන්ගේ කතිදේ හරිට. ආච්චි කරන්න අපි දේශපාලනය කරන්න න දේශපාන මතයක් අපිට නෑනෙ ඉතින් ඔතු මිත්‍යා දුෘෂ්ටිකු රාජ පාලිකයෝ කරගන්න ඇතුව සට හිතති රාජපාලකේ බෞද්ධය රාජපාලකය කරගත්තම් ඔය පස්න ඔක්කෝන් විසෙන්ලා යනවා. ඉතින් මේ වගේ බෞද්ධ රටවත් අතීතයේ දියුණ වෙලා තිබ්බා පුතිගීසී පාලනයට කලින් ඉතිහාසේ හොඳට හොල බලන්න. ඒ කාලයට සමාන්තර හොන්තට දියුණවෙලා තිබ්බා වර්තමානයේ දියුණ වෙලාන්න හැ. ලුද්දසාහ මිත්්‍ය අදෘෂ්ටිකයෝ රාචපාලන පුටු වල ඉන්න හින්ද. ඒක අටිය බුදුදහමට වෛරකන බෞතනම් පාවිච්චි කරලා. එතකොට බෙනත් රටවල් දියුණ වෙන්නත් මේ රට දියුණු නොවෙන්න්නත් හේතුව වෙනත් රටවල් දියුණු වෙලායිදි. ඒගේත්වගේ ඉන්න පිරිසත් තමයි මේ රටවල්ල මුල් පිටුුවල තියාගෙන ්‍රරූකඩ වගේ නටවන්නේ පාලිතුව වෙන ඔය ඇත්තන්ගෙනත් බුදුදහම අයින් කරනකම්ම. ඒ අයි බුදු දහමට වෛරකයනවා ඒහි ඉවත් කරන්නන්නම් ඔබ දැඩිසේ පීඩවාට පත් කරන්නට ඕන ඒක නිසායි මේ වගේ කලබලයක් වෙලා තියෙන වෙලාවකත්. ඇයි මේ රාජ්‍යපාලිකෝ කිසිම රටේ දියුණුවට කියා මාර්ධයක් ගන්න ඇත්තේ. ඇයි මේ සතතිමත් ඒ දනවත් බලවත් ඇයට බදුන නිදහසාදය ලබාදීලා මේ රටට ඩොලර් ලැබෙන ක්‍රමයක් මේ වෙලා නිස්ස මේ වෙලා කරලා දෙන්න ඇතේ ඉදිරි පතලා ඉද්ධත් කටටයෝ. මේ අයටන මේ රට තවත් බංකුලොත් කරන්න. ඔය ඇත්තු හිතනවද පින්ුවත්න මේ දව ඇසල පාසල්වල ගැනු දරුවම්පවා අයිස් කියන මද්‍රව්‍ය ගන්නවන මේ දවස්සල පාසල්ල ගැන් දරුවම්පවා යිස් කියෙන මත්‍රවය ගන්නවා. එතකොට ඒ තැනට සමාජයේ පත්වුණේ නිකං කියලද නෑ මේක මේ ආණ්ඩුව සම්බන්ධයි. මේ ආණ්ඩුව සම්පූණයම මද්‍රව ගෙන්න්නවල සමාජගත කරෝමීමේ ජන අරගල මර්ධනය කරන වෙනත් උපක්‍රමත් පාවිච්චි කවා කියන්නයි පේන්නේ. මේ ඔවුන්ගේම සටකපට උපක්්‍රම නැත්ත අන්ඉතින් පාසලක් දක්වා එන්න තියන්න රටේ බෘතියන්සයක් නැද්ද. රටේ වෙනම ආරස්සකාසයක් නැද්ද ඇයිහළ පැලැන්තින් වලාාක ගන්න පැරි. පාලිමින්තුයේ මද්‍රාවේ සුරාසැලතියන මේ හිමියන් කීතනෙක් ඉන්නවද. එතරේ ඔක්කෝම යට ගියාව යට කතාව දන්නතුවද. යක්කොම දන්නව කතාව? ක්කෝම් හොඳංවිධානය වෙලා මේ ජනාරගලයක් මතුවනක නැමත මතුවනයක වලක් වන්න රටේ තවරන පජාව අමු අමුවේම විනාස කල බංකොලොත් කළදාන මේ කට්ටිය මේ රාජ්‍ය පාලකින්ගේ සටකපට උපක්කම මත්‍රවත් ඕම තමයි විදිහයට සමාජගත කරන්නේ ඉතිං මි්‍යා දුෘෂ්ටික රාජ පාලෙකින් ඔබ පත්කර ගත්තන ඉතින් ඔබ පඳවන්න ඊළඟට හලතියන ප්‍රස්නය තමයි අවසරය පින්වා ස්වාමීන් වහන්සේ. දන්දී සිල්රැකීම භාවනා නොකළ අය සැපවිදින බල්ලංවනි සතුන් වී. ද සිල්රැක භාවනා කරන අය දන්න නොදී සිටීම නිසා දුප්පත් මිනිසුන් ලෙසත් උප්‍රදනවාද වාමීන් වහන්ස කියලා. දන්දී සිල්රැකීම නිසා භාවනා නොකළ අය සැපවින්න බල්ලංවනි සතුන්වීද කියලා ඇහුව තේ එහෙමගන්න එපා එහෙම දෙයක් නෙේ. එතකොට සිරුදැක භාවනා කරණය දන්නොදී සිටීම නිසා දුප්පත් මිනිසුන් ලෙසත් උපත්නවදක ැහුවොත් මේක මෙන්න මෙහෙමයි වෙන්නේ. දන්දීල තිබ්බොත් ආහාරපාන දුම් හිටුන් සුකිතමයිතකං කොහහිටියත් ලැබෙනවා. සිල්දකල තිබ්බොත් අතපයි කඩෙන්න්න බිඳන්න ජීවිතය හානිවෙෙන් නැතුව තමන්ගේ බවභෝග සම්පත් අහිමිවෙෙන් නැතුව ිරනුත් ඩිවෙලා සත්‍යව වචනාාත් නිතට ඇහමින්, හොඳ සිහිනුවනත් ඇතිව රැකපුරැකපු සිිපදවලට විපාකත් හම්බෙනවා. භාවනා කලොත් හොඳ නුවනකුත් හබ වෙනවා. දන්දිින් ඇතුව භාවනා කලොත් භාවනානොකට දන්දුන්නොත් ඇමියාආදී විදියට එතකුට අඩි වැඩිවෙමින් තියෙන විදිියකුත් තියෙනවා. දැන් සුනකයකුණනත් සැපමිදින්න හේතුවත්තිේනවා කලින්භාවල දන්දීරති හැබයි සුනකයා අවෙලාතින් වෙනමොකක් කර පාප කරමයක්ඉද. භාවනාකින වචනම ගන්න එපා. එතකොට මනුස්සේකුුණත් සැපවිදිින් පෙරකුසල කරමයක්ත්තියන හබැයි දුක්විදිින්න වෙලා තියෙන වෙන කොසලයක් හින්ද. මේ විදියට මනුස්සේ කළ ඉපල්ල තියනෙත් පෙරපිනක් හිද. මේ විදියට කරමයට ගැලපෙන ඒ ඒ කරමයට විපාග තියෙනවා. ඊළඟට හලතියන පස්නය තමයි? අවසරය ස්වාමීන් වහන්සේ. අප අභිධර්මයේදී රූප පරමාත විසි අටක් ඇත යනුවෙන් ඉගෙන ගත්තාත්. සැබැහැවටම රූප පරමාර්ත විදිහයට ගන්නේ නිස්පාණ රූප දහටට නේද. අනිස්පන්න රූප දහය පරමාර්තාත් නොවන ප්‍රඥප්තිත් නොවන කොටසක් නේද කියලා. පිින්ුවත්න මෙතනදී පටව්‍යාපූතයේචූ වායූ චක්කු සෝත ගහන ජීවහා කාය රූප සද්්‍ය ගන්දරස ස්පර්ස එතකොට ස්තීභාව පුලිසභාව, ඇ හදේරූපයේ ජීවිතරූපය ආහාර රූපය කියන මේ නිස්පාන රූප දහ අට. කෙලීම කරමාදී පත්්‍යවලින් හටගන්න රූප. කරමාදී පත්වලින් හටගාන රූප. එතකොට කරමාදී පත්වවලින් හටගාත රූපවල තියන ලක්සනසා අනෙකුත් කාරණත්්‍යෙක්කයි ආකාසධාතු කාය වි්ඥාති වචී විඤ්ඥාති ලහොත්තාමමුතා කර්මාණතා උපජේසන්තති චරතා අනිච්චතා කියන අනිස්පාන රූප දහය ගානිමි රූප විසි අටම පරමාත දරම විදිටයි සලගන්න ඕනෑ. ඊරඟට හලතියන ප්‍රශ්නය තෙරුවන් සානයි. සැරියුත් මුගලා මහරාතන් වහන්සේලාගෙන් පැවතිෙන්න්න වූ මහා සංගධාත්නයට මාගේ නමස්කාරයේ වීවා. අවසරෑ පින්ව ස්වාමින් වහන්ස. ඒ ඉතාමත්ම දිග පස්්නයක් විදිහට ඇතියෙන්නේ. ඒක මං කෙටියෙන් කියන්න පින්වටනු ඇත්තු ප්‍රස්්න දිරිපත් කරනකොට පුළුවන් තරන් ප්‍රශ්නය සාරාන්ස ගත කරල ඉරිපත් කොත් අපිටිකක්. පහසුයේ පස්නය කියවන්නත් ලේසි ඒවාගේ පිළිතුර දෙන්නත් පහසුුව කාලයේ පිරිමහ ගන්නත් ලේසි වෙනවා. පටීච සමුපාද කාලයේ අනුව කොටස් තුනකට බෙදා ඇත එහිදී අවිද්‍යාවහ සංකාර අතීතය ද විඤ්ඥානාමරූප සරන පස්සවීත්නා තන් හාවපාදාන බවවර්මානයේද ජාචරාමාන සෝක අනාගතය සඳහන් වේ එමන යෙන්නේ. අිධනුව මාර්ගී අස්තවයෙන් පරිච්චිරි උපදාර් ගැනීමකි. පටිචි සමුපාදාංගයන්ගගේෙන් අවිද්‍යාසංකාර අංග දෙ අතීතකාලයට අයත්තේ. ජාති ජරාමාන අංග දෙ අනාගතකාලයට අයත්තේ, විඤ්ඥා නාමුරූප සරයත්න පස්ස වීත්නා තන්න උපාදාන බවංගාට වර්තමාන කාලයට අයත්තේ බවස්සයෙන් කියතහොත් අවිද්‍යා සංකාදෙ අතීත භවීට අයත්තේ, ජාති ජරාමානයන් දෙ අනාගත භවීට අයත්තේ මැද අංගාට වර්තමාන භවයට අයත්තේ. මහි අතාාගතයන් වහන්සේ විසින් අතීත හේතු වදාරා ඇත්තේ සත්වයා ඉබේම ඇතිවනා යන දුෘෂ්ටිය හා. දෙවියන් විසින් සත්වයා මැව්වා යන දෘෂ්ටිය නැතිකිරීම පිණිසේ. අනාගත පළදක්ව ඇත්තේ මානම්මත් ඉපදීමක් නැතියන් දෘෂ්ටිය නැතිකිරීම පින්සේ. හේතු පල පරම්පරා වදාරා ඇත්තේ ආත්ම දුෘෂ්ටිය නැතිකරන පිණිසේ. මෙහිදී ස්වාමීන් වහන් සප මේ බවයේද? අවිත්‍යාවහා සංකාරමත දෝධනය වී. අනාගත විඤ්ඥානයේ සිට සකස්වී දුක හටගැනීමට හේතුවේ නේද. මෙතන කාලයේ දක්වා ඇත්තේ මොහොතකි නිරුද්ධ වනාාද අතීතය නොයසේ නම් අතීත භවවි නිසා පෙල්සන්දි වි්ඥාණ වැසගැනීම ද මන්ද මෙම කියාවලිය දංවලේ පුරොක් වගේ එකලට සම්බන්ධ පවතී. එහිදී කාලතුන් දැක්විය කුමන නාර්ථයෙන් වේද. එමේ මොහොතේ මහට රාගයක් කැතිවූයේ නම්. එය වර්තමානයේ නමුත් රාගයට හීතුව වූ අවිද්‍යා වතීතයේ නමුදේ ආවස නිමේසේක නොවේද. එම රාගේ තුළ ඇති ආසාධී උපාධානයකොට ඇති බවේ. ඇතිවී අනාගතයේ ජාතිී හා ජලාඇතිීමේ කාලයේ නිමේසේක නෙමේද. එනම් මෙම කියාවලිය කාලයේ චිත්තක්ෂණයක් නේද මෙම කවුණන පහදා දෙන්න කියලා. පටිස්සම්පාද අංගවලදිි සෝකේගන්න එපා. පටිස්සම්පාද අංගවල්දී සෝකපෑදේවාදය අරව නිස ඇතුනු කාන. එතකොට ජාතිචරාමාන දක්වා අතමයි ගාන අංග දොල හයගන්න එත අතීත හේතු වර්තමාන පල වර්තමාට හේතු අනාංගත පල විදිහට. එතුොට මේ කියාවලේ ගත්තට පස්ස පින්වද මෙතන මේ තියෙන්නේ බව සම්බාන්ධය පෙන්නන්නත් වර්තමාන ටම් වර්තමාන මේම හොතේදී සිදුවන කියාවලිය පෙන්නන්නත් මුළුමහ සංසාර කතාවේ හැම ආකාරයක හැම අවස්ථාවක හැමත් එයක්ම හැම විදිහකිම විස්තර කළ දෙන්න. වර්තමානයෙන් කතාකරත් පරි සම්පා ධර්ම ඔස්සේ පෙන්න්න පුළුවන්. අතීතයෙන් වර්තමාන බව සම්බන්ධය බලුවත් පෙන්න්න පුළ ර්තමානයෙන් අනාගත බව බව සම්බන්ධය බලුවත් පිල් පෙන්න්න පුළුවන්. මේ මහොතයේ පරිත් සම්පාද කියවලේ බැලුවත් පෙන්න්නන්න පුළුවන්. ආයතන දොළ හා. අභ්‍යන්තර ාහිරාදී විදියට අරගෙන. ඒවාගේ විපාක විඥානාදිය ඒආයතනවල පහලවන විදිහරෙන වගේ ආමාධරන පහලවන විදිාරගෙන රූප ධර්මාදය පහල වන විාරගක ර්තමාන බවයට අදාළව සර විස්ත රංග සම්පූර්ව පෙන්න්න පුළුවන්. ඒ විදිහට පින්ගුවත්න්නේ. අතීත වර්තමාන අනාගත තුම්කාලයේ කොයි අවස්ථාවක් කොයි විදිියකට කොයි ආකාදයට කොයික මේකට කොයි මොහත කොයි විදිිය ඉ ඇහුවත් පිළිතුර දෙන්න පුළුවන් කමේ තමයි පටිච්ච සමුපා ධර්මය කියලා කියන්නේ. අවසරය පින්වත් ස්මීන් වහන්සේ. අපි බුද්ධ පූජාව තා ආහාර පූජාකරන ගාථ කියා පූජය කළ නොහැ කිව්ුණොත්. ඒවා බුදුරජාණන් වහන්සේට පූජා නොවන්නේද සාමීන් වහන්සේ, ගාථ නොකිව්වත් බුදුරජාණන් වහන්සේ මේ සියලින් පූජාවන් භාගවතුන් වහන්සේට පූජය කරින් පූජා වීවාගෙන අදහසින් සම්බුද්ධ පූජාව ඔය ඇත්තුූ සම්බුදස් වනයේ තබන සැනකීම. ඒ බුදුරජාණන් වහන්සේට පූජය වෙලා අවසා. ැබ ඔයඇත්තු ඩිපුර බන්ධනාමාන ගාතා කියමින් එතන කටයුතු කළොත් ඒ පින් සසලට පහර මුංචනාපල විදියට හිතා පබල කුස ධර්මයක් ලබා දෙනවා සුළු ොහොත්තකට වඩා පින්කමාකෙක් වැඩි මහොතක් නැදී සිටීම බොහෝ කුසාසිෙත් ඇතිවෙන්න හේතුවක්. ඊළඟට හලතියෙන ප්‍රස්නේ සුස්ක විදාශසනාවටන යෝගාව චරයෙක්, දිට්ටිවිසුද්ධිය සම්පූර්ණ කර ගැනීමේදී. ඊ අදාල පටවිධාතු අධික රූපකලාප, ආපෝධාතු, අධික රූපකලාප, තීජෝධාතු, අධික රූපකලාප, වායෝධාතු අධික රූපකලාප වසයෙන් රූපකොටස් ගැන භාවනා කිරීමේදී. ඒ එක්කේ කොටස් ගැන මංසිකාරයේ පැවැත්වේ යුතු. භාවනාවාක්‍ය මනවාදයන්න පැහැදිිකරදස ඒක්වා. පිින්වත්නි භාවනවා්‍ය තියෙනවා. ඒ වාක්‍ය අරගන ඊට පහසේ වාක්‍ය පයෝජයේ තරගෙන ඊට වඩා ගැඹුරින් තවද්‍යනය කරලා ඔය ඇත්තු ගන්න ඕන. මේ පටවිධාතුව ආපෝතීචෝවායෝ ධාතු සම්බන්ධ භාවනාවාග කොටස්තියනවා ඔයත්තං අවධානයොමු කරන්න අපේ රේරුකාණයේ චන්දයමල ගෞරවනිය නායක සාමීන් වහන්සේගේ විදස්සන මාර්ගගේ පොතේ දිට්තිි විසුද්ධයට අදාළ කොටසේ ඔයට අදාළ භාවනවාක්‍ය වග ඇ තියෙනවා ඔයඇත්තු ඒ භාවනවා්‍ය පාවිච්චි කරන්න. තවත්තියන අපි ලියපුුවත් තියෙනවා අපි ලියපෝ ඔයත්තන්ට අපි වැඩ සටහන්ගොඩට සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන්. ඊළඟට ආලතියන පස්නේ තමයි තෙරුවන්සානයි අවසරෑ පින්ව ස්මීන් වහන්සේ නිර්වාන්ධාතුූ කියන්නේ හේතුූන්ගින් හට නොගන්නා ස්භාවයක් නිසා සංකද ධාතු නිසා යම් හේතුවකින් හටගන්නා සිතක නිර්වාන්ධාතුව අරමුණවෙයිද. එසේ වෙයි නම් ඒ සිත නිරුද්ධ වන විට අරමුණ වූ නිර්වාන්ධාතවට කුමක් වන්නේද. එසේ වන ආකාරය හා නිර්වාන්ධාතුූ ගැන තවාප නොදන්නා කවුුණු වී නම් කවුුණාවෙන් පහදා දෙන සේක්වා මේ පිනින් ඔබ හන්සේ පතන්නාව් බෝධියකින් උතුම් චතුරාර් සතධරමය අවබෝධ වීවා කියලා. නිර්වාන් ධාතුව කියල කියන්න පින්ුවත්නී මාර්ගහිතිින් සූහන් සකදාගාමි අනාගාමී අල්හත්. එතකොට පළමුවාට දෙවනවාට තුංවැනිවාට සතරවනවාට නිවන් දකින අවස්ථා. අනුපාසේෂ පයනිර්වාන් ධාතුවෙන් සම්පූර්ණයම සියරමිස්කන්දයන්ගේ පැවැත්මත් නැති කළ දානවා. එතකොට නිවන කියන්නේ හේතුවන්ගෙන් හටගන්නේ එකක් නෙමි නිවන කියන්නේ අසංකත ධාතුවා එතකොට නිවන යම්සිතකට අරමුණු වෙනවාද කියලා ඇහුවොත් ඔය ඇත්තන්ට සෝහාන් පලහිත්වට සමවැත්ල එහි සුවේ විඳින්න පුළුවන් එහි නිවන්සුවේ සකදාගාමී අනාගාමී අර්හත් පලසුවයන් පල සමාපාතියන සම්වත්ල ය සුවේ ිඳන්න පුළුවවා. හැබැයි ජීවත්ත ඉත්තිම නිවන් සුවේවින්නවා කිය නිුරෝධ පල සමාපතිය සවාධන්න පුළුවන් අනාගාමී වෙලා අරහත් මාර්ගේයට පතලයි දෙකින් එකකටඇවිල්ල අස්ථ පල සමාපාතිය උපදවාගෙන හිතියවොත් පටව්‍යාපු ආදී ඒ කසින දහටකින්. කනදායි කසින අටකින්. එතකොට ඔය ඇත් පින්ුව අභිඥා අපපදවා ගන්න පුළන් කසිනටකින් කටයුතු කළො නැත්තැ එකකස්නයකින් හැරි කටයුතු කරල ඔයත්ත රෝධ මපත්තිය සමඳන පුළුවන්. නිරෝධ සමාපත්තියට සමවත්න කොට දුති අධ්‍යානයේදී ඔය ඇත්තන්ගේ විතක්ක විචා සංසේන නිසා වාක්ෂංස්කාරයෝ සංසේදනවා එතකොට ඔය ඇත්තන්ගේ චතුත් අධ්‍යානය සංවැදීම නිසා කාය සංස්කාරයෝ සංසින්නව ඔය ඇත්තන්ගේ නේවසඥා නාසංඥායත්නීම් පස්ස සංඥාවේදීයට නිියෝසමාපාතිය සංවදෙන් නිසා පුළුවන්කම ලැබෙනවා. ජීවාත ඉද්ධිම නිවංසුවේ වින්නවා කියන ඒ මනෝ සංස්කාරා සංසිල්ධවල කටයුතු කරන්නට. එකොට අපූරුවට පින්ංවඇති නිවස්සවේ විඳින්න පුළන් බධිෂස්ඨානකට ගත්ත කාලසීමාවට සංජීමාව සංවෙල නැවතත් අවති වෙනකාන්. ඊනඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය සාමීන් වහන්සේ ්‍රාගාදී කෙලෙස් බහුල කෙනෙක් අසුභ භාවන වඩා වැඩීම් බුද්ධානුස්සතියසා මෛතතී භාවනා බහුලව යෙදී නම්. පුද්ගලයාට භාවනාවේ යම් දියුණුවක් ලබාගත හැකිද. පහදා දෙනසෙක්වා තෙරුවන්සානෑ කියලා. පිංුවත්න අසවභාවනා වැඩුව ත්‍රාගේ දුරුවල කරගන්න පුළුවන්. බුද්ධානසුතිය වැඩුව සද්ධාව මේ වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේ මෛතයේ වැඩුවොත් මෛත්‍යය වර්ධනය කරගන්න පුළුව. ඒ භාවනාව වැඩුවොත් ඒ බඒ ඒ භාවනාවල අනිසංස ලබන්න පුළුව. හැබැ ඔය ඇත්තෝ අසුබේෙ හො බදධ නුස්සතයන් හෝ මයිතයෙන් හරි විදර්ශනාවටයමුූනොත් විදර්සනා භාවනා ධර්මයන් වැඩුවොත් මක පල් ලබන්න පුළුවන් එනිසා විදර්ශනා භාවන වටන්න. ඉළඟට හලතින පස්්නේ තමයි අවසරය පංවල් සාමින් වහන්සේ මානම්මද ප්‍රතිසන්දයේ ලැබනාකාරේ පැහැදිලි කරන්න ආත්මයක් නෑනේද ස්වාමින්න් වහන්සේ ආත්මයක් නොමැතිව පතිසන්දිය ලැබෙන්නේ කෙසේ දෑ පැහැදිලිකර දෙනමින් ඉල්ලා සිටිමි සත්පුරුස පින්වර්ත්නී ඔය ඇත්තු දැංවේ ඉන්න සරීරය අත්තරද ඔබ එ බස්සන්න තුරක්වෙලා නැත්තන් ඔය ඇතු ආහාර හිරවීමක් රචීනයක්ල පිළිකාවක් අන්සභාගයක් හැදලා නිදාගෙනහපව පහදදා නැගටද හරිසි ලිකැටියක් කිරවෙලා මෙතකොට ඔය ඇත්තන්න මොකක්කරි ආපදාවක් කියලා ඔබ මැරෙද්දි. නැත්තන් ආවි අවසංගලලා හරි මැරෙද්ද. ඒ මානයට පත්වෙනකොට. නාසන්න චිත්තවීති වගේයක් ඇතිවෙනවා. පංචත්දවාරික මානාසන්න චිත්තවීති තියෙනවා මනොද්වාරික මානාසන්න චිත්තවීති තියෙනවා එතකොට ජවන්සත් පහයි ඇතිවෙන්න ඒ චිත්තවීතියේ ජවනයට පස්ස චුතිය වෙනවා ජවන බවන්ගේට පස්ස චෘතිය වෙනවා ජවන තදාරම්මණයට පස චුතිය වෙන ජවන තදාරම්මන බවන්ගේට පස්සේ චුතිය වෙනවා ඔන්න ඔය හතරින් එකක මේකට පතිසධිය සිද්ධ වෙනවා අර චුතිචිත්තයයක්ත් එක්කම චුති සිත එතන ඇතිව නැතුව යන කොටම අර යවන්සිත්තට ලැබන විපාකයක් විදියට අලුත් සිත පති සන්දිවිඥ්ඥානී මෙතන පහලි වන හි චිත්තා අසන තුන ෙකුඩාචිත්. තිවනැතුවන පරම්පරාවක්නේ ඒ පතිසන්දිි විඤ්ඥානීත් වේත්නා සංඥා සංකාරයෝ තියනවා මෙතන මවකුසකට නගේෙ මවපියන්ගේ සුක්ක ඩිම්බ සංසේජනයයක් ඇසෝට පැමිණෙන්නේ. එතකොට එතන රූපේ තියෙනවා අන්න රූපේ මෙන්න විඤ්ඥානය විඤානයේ න වේත්නා සංඥා සංකාරයෝ මෙන පංචිපාදානස්කන්දයෝ, එතනකෝ ස්තීව නොවි නස් තිබ ආත්මයක් සත්්‍යේ පුද්ගලීක් මම කියල කෙනෙක්. එහම කෙනෙක් නෑ. හින් වර්ත්නනි, අදා හල තියන පස්නැතකින්, අවසං වෙනවා අදත්. න්්‍යවන්තෝ ඇත්තු විශාල දහම් ගැටු රාසිියක් විසඳාගන්න යත්න බොහෝම කැපවීම වද වගේ විහෙස සහන්සේලාපාපරැකි පඥාසාර පින්වත් ස්වාමින්න් වහන්සේ අදත් මේ කටයතු වට විශාල විහෙසාකාරගෙන කටයුතු කරන්න යෙත්න ඒවාගේම අන්න අරින් සහයෝගේ දැක්කූ සැමටත් මේවඋතුන් පුුණන්නෙ බූම නිර්මාය කළ බෝසත් වනැති ජයිලාපයමසිංහ මැති දුන් සතරන්තුව මතිනිය ද දරු සමටත් ධර් පස්න ඇසූ ධර්මස්ව වනයළ ඔබ සැටත්තුන් රුවන්ගේ සරණින් නිදුක් නිරෝගීතීය තිකා විසලබීවා ආකා සට්ටා චබුම්මට්ටා දීවානගා මහිතිිකා ප්ඥන්තං අනුමෝධීතා චිරන්රක්කන්තුතුන් සඳ තිරුවන් සරණයි